වැඩසටහන නරඹන්න නම් ඔබට එකක් සංසුන් වෙන්න ඕන සංයමයෙන් යුතු අපි වැඩසටහන සමගින් එකතු වෙන්න ඕන. මොකද අපි කතා කරන්නේ මේ සමාජයේ තියෙන විවිධ කාලීන මාතෘකා වගේම අපේ ජීවිතවලට අදාළ වෙන මාතෘකා නිසා. දැන් අද අපි චක්‍රාවාටයේ වැඩසටහන වෙනුවෙන් තෝරාගත්ත මාතෘකාව අපි මෙහෙම කියමු. මේ කතා කරන මමත් රූපවාහිනිය බලාගෙන ඉන්න ඔබත් අපි දෙපාර්ශ්වයේම අපි හැමෝම මේ ලෝකයේ ඉපදුනේ ස්ත්‍රියක සහ පුරුෂයෙකු අතර ඇති වුණු සබඳතාවයක ප්‍රතිඵලයක් විදිහට ජීව විද්‍යාත්මකව ගත්තොත්. හැබැයි මේ මාතෘකාව අපි හැමෝගෙම ජීවිතවල ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ තැන්වල අපිට හමු වෙන දෙයක්, අපේ ජීවිතවල අපිට නොදැනී අපිව මෙහෙවන දෙයක්. නමුත් අපේ සමාජය ඇතුළේ අපි ටිකක් කතා කරන්න අකමැති වෙන මාතෘකාවක් කියලා හිතෙනවා. මේ ලිංගිකත්වය කියන මාතෘකාව. එනිසා මේ කාරණයත් ඒ නිසාම මේ අපේ සමාජයේ බොහෝ මිත්‍යා මතවලින් පිරිච්ච ස්වභාවයක් අපි දකිනවා. අපි මේ ගැන කතා කරන්න අද චක්‍රාවාටයේ වැඩසටහනේදී තීරණය කළා. දැන් මේ මාතෘකාව කිව්ව ගමන්ම ඔබට යම් විදියකින් හිතුණා නම් එහෙනම් අද හොඳ දෙයක් තමයි කතා කරන්න කියලා නිකන් විරසක භාවයක් ඇති වුණා නම් එතනම තියෙන්නේ අපි මේ කතා කරන අර සැඟවුණු මාතෘකාවේ ස්වභාවය. ඒ නිසා මේ ගැන ටිකක් කතා කරන්න අපි උත්සාහ කරමු. බලන්න මේ වැඩසටහන අවසානයේදී ඔබට මොනතරම් දේවල් මේන් උකහා ගන්න පුළුවන්කමක් ලැබෙයිද සහ අපි නොහිතන කොයිතරම් දේවල් තියෙනවාද කියලා. ඒ පිළිබඳව පැහැදිලි කරන්න අද ඒ සඳහා සුදුසු විද්වතුන් දෙදෙනෙක් සහ කලාකරුවෙකුට අපි ආරාධනා කළා. සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමේ වෛද්‍ය අධ්‍යක්ෂවරයාට අපි ආරාධනා කළා වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල වෛද්‍යතුමාට. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන්. නිරන්තරයෙන් මාධ්‍යත් එක්ක ඉන්න කෙනෙක් විදිහට ඔබතුමා මේ පිළිබඳව බොහෝ තැන්වල කතා කරලා තියෙනවා. ප්‍රායෝගිකව ජීවිතයේ වෛද්‍යවරයෙක් විදිහට ලබන අත්දැකීම් මේ සාකච්ඡාවට අද පාදක කරගන්න පුළුවන්කමක් ලැබේ. ගොඩක් ප්‍රශ්න තියෙනවා නේද ડોක්ටර් මේ මාතෘකාව සම්බන්ධව? ඒක කතා කිරීමට සූදානම් වීම සහ වෙලා යොමු කිරීම මම හිතන්නේ ඉතාම කාලෝචිතයි කියලා. හොඳයි. එමනම් ඒ කාලය වෙන් කරගෙන අපි වැඩසටහන නරඹන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අපේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළ අද දැනට පාසලක දරුවන් 4000කට විතර මවක් වගේ නැත්තම් විදුහල්පතිනියකගේ කාර්යභාරය කරමින් මේ මව් භූමිකාවත් සිද්ධ කරන ආදරණීය බිරිඳක් එක පැත්තකින් තවත් පැත්තකින් මවක් මේ සියලු තැන්හි බර දරන කෙනෙකුට අපි ආරාධනා කළා සුමේදා ජයවීර මහත්මියට. ඇය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය. ආයිබන්ඩ ඔබතුමියට. ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට එන්න කොළඹ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන පෙළේ පාසල් ගණනාවක ඉහළ තනතුරු දරනවා නේද? ඒ නිසා අත්දැකීම් රාශියක් තියෙනවා මේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව, මේ නව යෞවන වයසේ ඉන්න දරුවන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව ඇයට. ඒ දේවල් කතා කරමු. පාසල්වලත් මේ ලිංගිකත්වය හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නේද මට? ප්‍රශ්න තියෙනවා. ඒව ගැන කතා කිරීම කාලෝචිතයි කියලා මමත් විශ්වාස කරනවා. ඔව්. නමුත් අපි කතා කරන ටිකක් අඩුයි. ඔව්. ඒකත් පිළිගන්න වෙනවා. ඔව්. අපි ටිකක් කතා කරමු මොනවද මේ තියෙන ප්‍රශ්න කියලා. ඒ වගේම ගීත කිහිපයක් ගායනා කරමින් ඔහුගේ අත්දැකීම් නැත්නම් මේ ගීත හා සාහිත්‍ය හා සම්බන්ධව තියෙන කලාකරුවා මේ අපි කතා කරන්න අමාරුවෙන් කතා කරන මාතෘකාව කොයිතරම් විචිත්‍රවත් විදිහට මේ සමාජයට දුන්නාද කියන එක පිළිබඳව අපිත් එක්ක එකතු වෙන කලාකරුවා අපිට කියලා දෙවි විශාරද ශාලික කුසුම්සිරි. ආයි බාශාලි. ගීත ඇතුලේ මේ අර එලිපිට කතා කරන්න බැරි කොයිතරම් දේවල් අපේ නිර්මාණකරුවෝ හංගලා අපිට කියනවද නේ? ඔව්, ඇත්තටම. ඒ කියන්නේ ගොඩක් සියුම් දේවල් මේ ගීත තුළින් අපි නොදැනුවත්මම අපිට දැනෙනවා. ඒ දේවල් අපි අහමු. ගීතෙන් අහමු. හොඳයි. මේ ලිංගිකත්වය කියන දේ ප්‍රජනනයත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. මේ ලෝකේ ජීවියා බිහි කරන්න නැති වෙච්ච විෂයක්නේ මේ ධර්මයක්නේ මේ ධර්මය අපි හඳුනා ගන්න. ටිකක් අපි රහසේ කතා කළා. ඒ අපි හඳුනා ගන්න ඕන දෙයක්. වෛද්‍යතුමනි කොහොමද අපි අර්ථකථනයක් දෙන්නේ? ඇත්තටම දැන් අපි සාකච්ඡා කරන ඔබ කිව්වා ලිංගිකත්වය පිළිබඳව ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව ඇත්තම වෛද්‍යවරයෙක් විදිහට මගේ ජීවිත කාලයේ වෛද්‍යවරයෙක් විදිහට අවුරුදු 33ක් දැනට. ඒ කියන්නේ ඒකෙන් අවුරුදු 30කට වඩා කාලයක් මම ගත කරලා තියෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ ජනගහණය පාසල් විශ්වවිද්‍යාල සහ අනිකුත් අය මේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය සේවාවන් සැපීමට මගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරලා තියෙනවා. ඒකත් එක්ක මම දකින දෙයක් තමයි මේ පිළිබඳව තියෙන අවබෝධය තාමත් අල්පයි. ඒකට අපිට විවිධ හේතු තියෙනවා. ඔබතුමා කිව්වා වගේ සමහර අය කියන මේක සංස්කෘතිය, ආගම, අපේ විවිධ කටයුතු කතා කරන දැන් අපි හිතමු පාසල් තුල පද්ධතිය තුල පවා මේ පිළිබඳ සාකච්ඡා කරනවා. අපි සිල් දෙනම් පිළිගන්නවා ඒක. මොකද මෙතන ඉන්න හැම කෙනෙකුටම මටත් ඇතුළුව පාසල් පද්ධතිය තුලින් මේ පිළිබඳ ලැබිලා තියෙන අත්දැකීම් ඉතාම අඩුයි. නමුත් ඕනෙම පුද්ගලයෙක් සමාජයට ගියාම මේක අත්විඳිනවා. අපි හිතමු ඒ අපි හැම කෙනෙකුටම දැනෙන දේ, හිතට දැනෙන දේ, මොළේට දැනෙන දේ, අපි අත්විඳින දේ මේ හැම එකක්ම මේ ලිංගිකත්වය හා සම්බන්ධ. ඉතින් මට පේනවා මේ අපි ගොඩක් දේවල් ගැන බැලුවත් එහෙම මේ ලිංගිකහ ලිංගත්ව
වශයෙන් වෙන් කරන්න පුළුවන් දේවල් නැහැ අපේ සමාජය තුළ. ඒත් එහා සම්බන්ධයි. එහෙමනම් දැන් අපි සෞඛ්‍ය ගැන බැලුවොත් එහෙම අපි හුඟක් වෙලාවට කියන මේ සෞඛ්‍ය කියන්නේ මොකද්ද? ඒතර කාට හරි කිව්වොත් අපි මේක විග්‍රහ කරන්න කියලා අර්ථ දක්වන්න කියලා අපි කියනවා මේ සෞඛ්‍ය කියන්නේ ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නෙවෙයි කායික මානසික සහ සමාජීය යහපැවැත්ම. ඒතර ඒකෙන් බොහෝ දේවල් පුළුල් විදිහට විග්‍රහ කරනවා. අපි ප්‍රජනක සෞඛ්‍යයටත් මේ වගේ අර්ථ දක්වීමක් තියෙනවා. ඒතර ඒ අර්ථ දක්වීම කියන්නේ ප්‍රජනක පද්ධතිය සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව රෝග වලින් තොරවීම පමණක් නෙවෙයි කායික මානසික සහ සමාජීය යහපැවැත්ම. මේ කායික මානසික සමාජීය කිව්වම මේකේ සියලු දේවල් ගැබ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇඟට තියෙන දේවල්, මනසට දැනෙන දේවල් සහ සමාජය තුළ අත්විඳින දේවල්, ඒ සියලු දේවල් එකට යටත්. අපි තා පැත්තෙන් කියනවා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය කියලා. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය කියන්නේ මේ ලිංගික ජීවිතය ගැන කතා කරනවා. ඒ කියන්නේ ලිංගික සම්බන්ධතා පිළිබඳව ඒ අපි මැචුව නැත්නම් අපේ ශාරීරිය වර්ධනය වෙන්න ඕනේ සඳහා සූදානම් වෙන්න ඕනේ. ඒතර මනස සූදානම් වෙන්න ඕනේ. අපේ පරිසරය සූදානම් වෙන්න ඕනේ. එතකොට අපි ඒ දේ කරන්නේ කැමැත්තකින් කැමැත්තක් ඇතුව. ඒ හින්දා අපිට බලහත්කාරයෙන් ඇති වෙන දේවල් පිළිබඳව අපිට ඒකේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. ලිංගික තෘප්තිය ලැබීම පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය දරුවෙක් ඇති කර ගැනීම පිළිබඳව කොයි වෙලාවෙද දරුවෙක් හදාගන්නේ? දරුවන් අතරේ පරතරය තියාගන්නේ කොහොමද? අපි අවසානයේ දරුවෙන් අනවශ්‍ය නම් එතනින් නවත්වාගන්නේ කොහොමද? ඒ ලිංගික සම්බන්ධ නිසා ඇති වෙන රෝගාබාධ වලින් අපි කොහොමද ගැලවෙන්නේ? ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් මේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය කියන විෂය තුල අපිට කතා බහ කරන්න පුළුවන්. අපි දන්නවා පාසල් පද්ධතිය තුල බොහෝ විට අපි කතා කරන්නේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව. නමුත් ලිංගික සෞඛ්‍ය පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම පුළුල් හැම කෙනෙකුගේම ජීවිතයට කෙලින්ම සම්බන්ධ වෙච්ච විෂයක්. ඒ නිසා මම හිතන්නේ ඒක පිළිබඳව අපිට වචන තියෙන්න ඕනේ, කතා කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒතර ඒ නිසා මම හිතනවා මේ අද සාකච්ඡාව මේ පිළිබඳව අපිට යම් කිසි දෙයක් ඔබට ඔව දැනුවත් කරන්න හැකියාව තියෙයි. මේ පුළුල් මාතෘකාව තුළ විහිදිලා ගිය විවිධ මාතෘකාවල් ඒ ඇතුලේ තියෙනවා. ඒ නිසා අපේ ජන සමාජය තුළ ලංකාවේ ලෝකෙ කොහේ හිටියත් මිනිසුන්ගේ හිත තුළ, ශරීරය තුළ සහ අපිට පෙනෙන දැනෙන මේ ලිංගිකත්වය හා සම්බන්ධ දේවල් තියෙනවා. බොහෝ දේවල් අපිට සාකච්ඡා කරන්න. අපි හැකි තරමින් අපේ කාලය තුළ කලා කතා කරන්න උත්සාහ කරමු. විදුහල්පතිතුමිය හිතනවද මේ ලිංගිකත්වය පිළිබඳව වර්තමාන සමාජය අපි කතා කළ යුතුයි කියලා? පැහැදිලිවම කතා කළ යුතුයි. ඇයි? ඒකට හේතුව ඒ පිළිබඳව අවබෝධයක්. ඊට කලින් මට කියන්න දැන් ඔබ අද එහෙම කියනවා. ඔබට ඔබේ ළමා කාලේ, තරුණ කාලේදී නේද කාන්තාවක් විදිහට ඒ නව යෞවන කාලේදී ඔබේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ හෝ පාසලේදී හෝ මේ පිළිබඳ ඔය කියන තරමින් කතා කරලා කියලා දුන්නද කවුරු? මේ කියන තරමින් කතා නොකලට ඒ එවකට අපේ දෙමව්පියන් අපේ ජීවිතයේ අධ්‍යාත්මිකව හදාගන්න හැටි ඉතාම ආදර්ශයෙන් පෙන්වා දුන්නා. දෙමව්පියන්ට ඒ සඳහා කාලය තිබුණා. නමුත් අද තාක්ෂණික වශයෙන් බොහෝ දියුණු සමාජයකයි ඉන්නේ. ඒ නිසා පෙර දෙමව්පියන්ට වඩා අද දෙමව්පියන්ගේ කාර්යභාරයත්, පාසලේ කාර්යභාරයත්, දරුවන්ගේ ස්වභාවයත් වෙනස් වෙලා තියෙනවා. තාක්ෂණික පැත්තත් එක්ක ඒ තාක්ෂණික ලෝකයට තාක්ෂණික දරුවෙක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතාම වැදගත් වෙනවා දෙමාපියන් නිවසේ ඉඳලා ඒ ගත කරන කුඩා කාලය, ඊට පස්සේ පාසලට පැමිණිච්ච අවස්ථාවේ ඉඳලා පාසලේ ගත කරන දීර්ඝතම අවධිය, ඒ අවධීන් තුළ මේ ලිංගිකත්වය පිළිබඳව, මේවා පිළිබඳව ඉතාම දරුවොත් එක්ක විවෘතව නිවැරදි කාරණා කතා කරන්න ඕනේ. එහෙම කතා කළ යුතු කාලයක් අද එළඹිලා තියෙනවා. නමුත් ඒ වගේම එහෙම කතා කරන්න පාසලේ ඉඩකඩක් තියෙනවා. ඉතා පැහැදිලිව හයෙන් උඩට විෂය නිර්දේශය තුළ වෛද්‍යතුමා කිව්වා වගේ මේ කාරණා ඒ පාඩම් ඇතුලේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය මේ හැම කාරණයක් එක්කම බද්ධ වෙලා මේව කතා කරන්න පුළුවන් අවස්ථා පාසල තුළ තිබෙනවා. ඒ නිසා ඇත්තටම මේ කාරණය අපේ යුගයේ පාසල තුළ සහ දෙමාපියන් ඇසුරේ අපිට ලැබුණාට වැඩි දෙයක් අද පාසල තුළට කරන්නට සිදු වෙලා තියෙනවා. මේ අද තියෙන සමාජ ප්‍රශ්නයෙන් ගොඩ එනට නම් මොකද ලිංගිකත්වය තරුණයා වැරදි විදිහට භාවිතා කිරීමට පුරුදු වෙලා තිබෙන නිසා. දැන් පාසල් දරුවන්ට සමහර දේවල් හරි අකැප දේවල් විදිහට අපි හිතනවානේ. දැන් කාන්තා පාසලක දරුවෝ විශාල ප්‍රමාණයක් පාලනය කරන ඔබතුමියට ඔය කාන්තා පාසලක් ඇතුළේ ඉන්නේ දරුවන්ගේ
කාන්තාවන් කියන්නේ මේ ගැහණු දරුවන්ගේ ප්‍රශ්න විදිහට එළියට එන ප්‍රශ්න තියෙනවද? මේ සමාජයේට හෙළිදරව් නොවිච්ච අපි මේ කතා කරන ලිංගිකත්වය සමග ගැට ගැහුණු. ඔව් පැහැදිලිවම දේ තමයි මේ දරුවන්ට තියෙන අනවබෝධය. සහ මේ ලිංගික ප්‍රශ්න පිළිබඳව විද්‍යාත්මකව සහ ඒ සමාජීය අධ්‍යක්ීම් දරුවන්ට නැතිකම. ඒ කියන්නේ අපි දැන් ප්‍රජනක පද්ධතිය ගැන පාසලේ උගන්වනවා. අපි දැන් දන්ත සෞඛ්‍ය ගැන උගන්වනකොට දතක් පරිස්සම් කරගන්නේ කොහොමද? කොහොමද දත් මදින්නේ? කොහොමද ඔබේ මුඛය සෞඛ්‍ය ආරක්ෂිත පවත්වන්නේ කියලා හරි ලස්සනට කියලා දෙනවා. නමුත් ප්‍රජනක පද්ධතිය ගැන කතා කරනකොටත් අපිට ඒ විදිහටම කරන්න පුළුවන්. මොකද ඒකත් සරල අපේ ජීවිතයේ වැදගත්ම පද්ධතියක්. විශේෂයෙන් කාන්තාවකට. මොකද මේ සියලුම ප්‍රජාව බිහි වෙන්නේ කාන්තාව තුළින්. ඒ නිසා කාන්තාවට මේ ප්‍රජනක පද්ධතිය කොහොමද අපි පුංචි කාලේ ඉඳලා මේ පද්ධතිය රැක බලාගෙන යන්නේ? එතකොට මේකේ ස්වස්ථතාවය කොහොමද රැකගන්නේ? ඒ වගේම මේ ප්‍රජනක පද්ධතියේදී අපිට මුණ දෙන්න සිදුවන අවදානම් අවස්ථා වැඩිහිටියටපත් වෙනකොට මේවා ගැන ඍජුවම පාසලතුර කතා කරන්න පුළුවන්. ඒ කතා කිරීම තුළ මේ ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. මට විදුහල්පතිනියක් හැටියට දැනෙන දේ තමයි ගුරුතුමියන්ලා ගුරුතුමන්ලා මේ තමන්ගේ දරුවන් එක්ක මේ ප්‍රශ්න මේ විදිහට ඍජුව සහ විවෘතව කතා කරන්න පොඩි මැලි බවක් දක්වන. ඒක වහ වෙනස් විය යුතුයි. මොකද එහෙම ඒ කාරණා ලැජ්ජාවට කාරණයක් නොවේ. පෙරද වඩා අද දරුවන් මේවා දකිනවා සමාජය හරහා. ඒ නිසා මේ ගැන පැහැදිලිවම පාසල තුල දරුවන්ට කියලා දෙන්නට ඕනේ. ඒ සඳහා වැඩි කාලයක් වෙන් කරන්න ඕනේ. එහෙම වෙන් කළොත් අද මේ පවතින මේ බැරෑරුම් තත්වයෙන් යම් මට්ටමින් ගොඩේන්න අපට හැකියාවක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔව්. මම කතා කරපු අවසාන වචන කිහිපේ බැරෑරුම් තත්වයක් කියලා ඇය සඳහන් කරා. අපිට නොදැනී බොහෝ දේවල් අද මේ සමාජයේ සිද්ධ වෙනවා. කාන්තාව සහ ලිංගිකත්වය විශේෂයෙන්ම මේ සමාජය අපිට නොදැනී හැමතැනකම අලෙවි වෙන තරමට අද පත් වෙලා තියෙනවා. ආර්ථිකය ගත්තත්, දේශපාලනය ගත්තත් වෙනත් ඕනෑම තැනක විවිධ ආයතනික ව්‍යුහයන් තුළ පවා අපිට නොදැනී මේ ලිංගිකත්වය විවිධ විදිහට භාවිත වෙනවා. ඒ හරියට අවබෝධ කර නොගැනීමේ ප්‍රතිඵලයක් විදියට අපි කතා කරමු. කලාකරුවෙක් විදිහට ශාලික. ඔව්. ඇත්තටම දැන් මෙතුමිය කිව්වා වගේම මේ සමාජයේදී ගොඩක් දේවල් දැන් ප්‍රකෘති තත්ත්වයේ තියෙන්න ඕනේ දේවල් ගොඩක් විකෘති තත්ත්වයට පත් වෙලා වගේ හැඟීමක් තියෙනවා. මොකද දැන් බිහි වෙලා තියෙන මේ නව නිර්මාණ සමහර නිර්මාණත් එක්ක. ඉතින් අපි ගත්තාම දැන් අපි ඔය කිව්ව වචනේ මම මෙහෙම කිව්වොත් අද බිහි වෙන ඇතැම් නිර්මාණ හරි අමුයි. අමුයි. ඒක ඇත්තටම ඉස්සර ගොඩක් නිර්මාණ අපි ගීත රසින්ද දැන් මම දැන් තෝරගත්ත පළවෙනි ගීතේ තමයි වක්කඩ ළඟ කියන ගීතේ මහගම්ම සේකරයන් විසින් ලියපු අමරදේවයන් විසින් ගායනා කරපු ගීතය. ඉතින් මේ ඒ ගීතේ ගොඩක් සියුම් දේවල් හරි සියුම්ම හරි සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කුඩා දරුවෙක්ට ඒ පරිසර සුන්දරත්වය අපිට ගන්න පුළුවන් වක්කඩ ළඟ ගීතේ. නමුත් හරි ගඟ උතුරා හිත පිරෙන්න
පෙන් මලවට බඹරිඳු නටන්න වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ පුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කළු හිනාවෙයන් ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කළු හිනාවෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන් හිනාවෙයන් කළු හිනාවෙයන් හිනාවෙයන් කළු හිනාවෙයන් තවම විශිෂ්ට නිර්මාණවල හැටි නේද හොඳයි වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කරන එක තැනක මේ අපි කතා කරන ලිංගිකත්ව ආදී දේවල් හරි හැටි අවබෝධ කර නොගැනීම නිසා මේ රහසින් කතා කරන දේ නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවායි කියලා මොනවද ඇති වෙලා තියෙන ප්‍රශ්න අපිට පේන්නේ නැහැ නේ එහෙම ප්‍රශ්න ඒකම තමයි ප්‍රශ්නේ මං හිතන්නේ ඔබ කියනවා වගේම පේන්නේ නැහැ නේ ප්‍රශ්න හැබැයි අපි හිතමු දැනට විවාහ වෙලා පෞල් ජීවිත ගත කරන අපි මුළු සමාජයෙන්ම අහලා බැලුවොත් ඒගොල්ලන්ගේ පවුල් ජීවිතය ඇතුළේ ලිංගිකත්වය පිළිබඳව තියෙන ගැටලු මොනවාද කියලා. යෞවන යෞවනියන්ගෙන් ඇහුවොත් විවිධ සම්බන්ධතාවල ඉන්න අයගෙන් ඇහුවොත් මේ හැම කෙනෙක් තුළම යම්කිසි ගැටලුවක් තියෙනවා විසඳිච්ච නැති. දැන් මට මතකයි අතර මම විශ්වවිද්‍යාලවල මේ පිළිබඳ දේශන පවත්වනවා. අනිකුත් සමාජ කණ්ඩායම් වලට දේශන පවත්වනවා. එතෙන්දී මම පාසල්වල දීර්ඝ කාලයක් තිස්සේ පාසල් වල ළමුන් දැනුවත් කරා මේ විෂය නිර්දේශ වලට සම්බන්ධ වුණා. එතකොට අපි සාමාන්‍යයෙන් අටේ පන්තින් ඉහළ ළමයින්ගෙන් මේ දැනුවත් කිරීම කරනවා. දැන් මම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ළමයින් එක්ක සාකච්ඡා කරනකොට අර අටේ පන්තියේ ළමයි අහපු ප්‍රශ්නෙමයි විශ්වවිද්‍යාලේ ළමයා අහන්නේ. එතනින් එහා අය අහන්නේ ඒ ප්‍රශ්නෙමයි. ඒ කියන්නේ අපිට පේනවනේ ඒ අටේ පන්තියේදී තිබිච්ච ප්‍රශ්නේ විශ්වවිද්‍යාලයටවත් විසඳිලා නැහැ. එයා ඒකින් විඳිනවා. මොකද එතකොට එයාගේ ඇත්තටම මේ හැම කෙනෙකුටම මේවා අපිට අහන්න දකින්න ලැබෙන නිසා අත්විඳින්න ලැබෙන්නේ අපි හිතමු අර අපි පොතක බලලා පිහිනන පාඩමක් ඉගෙන ගත්තら අපි පූල් එකකට හරි ගඟකට හරි බැස්සොත් තමයි අපිට ඒක දැනෙන්නේ. ඒ කියන්නේ වගේ මොනවා ඉගෙන ගත්තත් ඒ සම්බන්ධතාවයකට හෝ ලිංගික ජීවිතයකට නැත්නම් විවාහයකට ඇතුළු වුණාට පස්සේ තමයි ඒගොල්ලන්ට ඒක දැනෙන්න පටන් ගන්න. එතකොට අපි මේ සමාජයේ තියෙන ප්‍රශ්න දැන් ඔබතුමා කිව්වනේ මේ ලිංගිකත්වය ප්‍රචණ්ඩත්වය විවිධාකාර ගැටුම් මේ බොහෝ දේවල් වල පිටිපස්සේ තියෙන ලිංගිකත්වය හා සම්බන්ධ සිද්ධිය ඕනෑම කලකෝලහලයක මිනීමැරුමක පිටිපස්සේ ලිංගිකත්වය හා සම්බන්ධ ප්‍රශ්න මේක සමාජ විද්‍යාත්මක ගැටලුවක් අපි ඒකට උත්තර හොයන්නේ නැහැ නමුත් අපි විවිධ දේවල් කරන නඩු දාන උසාවිය යන ඔක්කොම කරනවා එතකොට නමුත් මේ සමාජ විද්‍යාත්මක ප්‍රශ්නේ පිටිපස්සේ තියෙන එක මූලික හරය අපි අමතක කරලා ඉන්නවා. හෝ අපි කතා බහ කරන්නේ. ඒකට හේතුව අපිට මේ ගැන සාකච්ඡා කරන්න භාෂාවක් නැතිකම. ලිංගිකත්වය මෙතුමී කිව්ව පාසල් තුල ලිංගිකත්වය පිළිබඳව කතා කරන්නේ නැත්තේ ඇයි? ඒ ගුරුවරුන්ට එක්කෝ මේ පිළිබඳව තියෙන දැනුම මදි. එහෙම නැත්නම් ළමයි අහන ප්‍රශ්න පිළිබඳව ඒ අයට මුහුණ දෙන්න බැරිකම. එහෙම නැත්නම් ඒ සඳහා සුදුසු මෙවලම් නැතිකම. නැත්නම් ඉගෙනීම සඳහා අවශ්‍ය උපකරණ. අපි දන්නවා දැන් තාක්ෂණයකින් ඉස්සරහට යනකොට අපිට උත්තර දෙන තාක්ෂණය ඇතුළෙමයි. එහෙමනම් ළමයින්ට පරිශීලනය කරන්න අවශ්‍ය ඒ මූලික දැනුම අයි තාක්ෂණින්ම මෙවලම් අවශ්‍යයි. නැත්නම් ඒ පිළිබඳව වැඩසටහන අවශ්‍යයි. ඒතර මේ සියලු දේවල් අපි සාකච්ඡා කළ යුතු වෙනවා. මොකද සමාජය විවිධයි. ඒකට ඇති වෙන බලපෑම් විවිධයි. එතකොට ඒකෙදී අපිට මේ ගෝලීයකරණය අමතක කරන්න බෑ. මොකද අපි ලංකාවේ ජීවත් වුණාට අපි ගමේ හිටියට සියඹලාණ්ඩුවේ ඉන්න පොඩි පාසලක ළමෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ළමයාට ගෝලයේම විවෘතයි. අපේ තියෙන ෆෝන් එකක් අතර ගත්තම නැත්නම් කම්පියුටර් එකක් ගියාම ඒක ඇතුලේ සියලු දේවල් තියෙනවා. ඒතකොට ඒ ළමයා කොහොමද ඒක තේරුම් ගන්නෙ? අපි මේ කිසිම පහසුකමක් නැති ගමේ අහිංසක දුප්පත් ළමෙක්. නමුත් එයාට මුළු ලෝකෙම විවෘත වෙනවා. ඒතකොට ඒ ළමයාට ඒක දරා ගන්න බෑ. සහ මේ සමාජය තුළ මේ ක්ෂණිකව අපි පහුගිය කාලේ ඇති වෙන ඊටාම වේගකාරී දියුණුව ඒ දියුණුව කියන එකත් එක්ක අපි මිනිස්සු යන්නේ නැහැ. අපි ගෝලියව සම්බන්ධ නම් කොළඹට ඇවිල්ලා බලන්න ගාලුපාර අපි කොටුව මේ තැනට ගියා මුළු ලෝකෙම එතන. නමුත් ඒ ලෝකයක් එන්නේ හැම තැනකම තියෙන සංස්කෘතියින් මේ හැසිරීම්
ඒවත් එක්ක මිනිස්සු මේකට ගොඩ බහින්නේ. අපේ රටේ කොළඹට එන කෙනෙක් අපි දන්නවා දවසකට මිලියන 2කට ආසන සංඛ්‍යාවක් කොළඹට එනවා මේ දරුවෝ වැඩිහිටියෝ ඔක්කොම. ඒතර ඒ අය මේකත් එක්ක ගනුදෙනු කරන්න මේ මේ විවිධ සංස්කෘතීන් එක්ක ජීවත් වෙන සූදානම්ද? ඒතර මේක ඇතුලේ ලිංගිකත්වය අමු අමුවේම තියෙනවා. අපිට පුද්ගලයෙකුට අපේ තුල ඇති වෙන සංයමය හෝ දැනුම සහ අපි ඒව චරිතගත කර ගැනීම මං කොහොමද මේ සමාජය තුල ජීවත් වෙන්නේ? මේ ලිංගිකත්වය මගේ ජීවිතේට බලපාන්නේ කොහොමද? පුද්ගලිකව ඒ හැම කෙනාටම තෝරා බේරා ගත යුතු ප්‍රශ්න ජාලයක් තියෙනවා. මේ ලිංගිකත්වයයි ආදරයයි කියන දේත් එකට ගැලපෙනවා කියලා මට හිතෙනවා විදුහල්පතිතුමිය. ඔය ආදරය හොයාගෙන යන තරුණ වයසේ ආදරය නෙමෙයි මම මේ කියන්නේ. ආදරය කියන එක අපි හැමෝටම අවශ්‍යයි. පරිසරයටත් අපි ආදරය කරන්න ඕනේ. ඔය ආදරය හා සම්බන්ධව පාසල් භූමියේ ඇති ගොඩක් ලොකු අත්දැකීම් අපතුමියට. පැහැදිලිවම මම දකින්නේ ඔය ලිංගිකත්වය හා බැඳුණු ලිංගික ප්‍රචණ්ඩත්වය හෝ සමාජගත වුණාම තියෙන ඔය වැඩිහිටියන් කරන වැරදි සියලු දේවල් වලටම මූලය තමයි නිවසේ සහ පාසලේදී මේ දරුවන්ට ලැබිය යුතු ආදරය නොලැබීම. සමහර විට දෙමාපියෝ හිතනවා අපි ඒ දරුවන්ට අවශ්‍ය සියලු දේවල් හම්බ කරලා තියෙනවා. හොඳ බෑන්ක් account එකක් දාලා තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. නමුත් දරුවෝ බලාපොරොත්තු වෙන ඊට වඩා වෙනස් ආදරයක්. ඒ ආදරය දරුවාට දැනෙන්නට කරන්න ඕනේ. දරුවා ස්පර්ශ කරලා දරුවා සිප වැළඳගෙන ඒ දරුවාට ආදරය ප්‍රකාශ කරන්න දෙමාපියන්ට පුළුවන් වෙන්නට ඕනේ. ඔවුන්ට ඒකට වෙලාවක් නැහැ කියන්න බෑ. මොකද අද ගොඩාක් පාසල තුල මේ වගේ වැරදි පැතිවලට යොමු වෙන දරුවෝ ළඟට ආරම් බැලුවොත් ඔවුන් සොයන්නේ ආදරය. එහෙම දරුවෝ ඉන්නවද පාසලේ? එහෙම දරුවෝ ඉන්නවා. අත්දැකීම් ඇති ඔබට? අත්දැකීම් බොහොමයක් තියෙනවා මගේ ජීවිත කාලය තුල මේ අවුරුදු 20ක් විදුහල්පති ජීවිතය තුල. ඇත්තටම මගේ letters to the principal කියලා box එකක් මම පාසල තුල දාලා තියෙනවා මේ නිසාම. ඒ නිසා දරුවෝ මේ box එකට ලියන ලිපි බලපුවාම සමහර දවස්වලට දරුවෝ මට ලියනවා අද parents meeting එක මගේ parents meeting එකට මගේ අම්මි තාත්තී දෙන්නම එනවා. මැඩම් මේ ගැනත් කතා කරන්න. සමහර වෙලාවට බොහොම සරල ප්‍රශ්නයක්. අපේ අම්මි තාත්තී වැඩියෙන් ආදරය කරන්නේ මල්ලිට. මට ආදරේ නැහැ. මට හැමතිස්සෙම බනිනවා. මට දඬුවම් කරනවා. මල්ලි කුඩයි කියලා මල්ලිව හුරුතල් කරනවා. මම තරි ආසයි මටත් ආදරේ ඒ වගේ ලබන්න. මේ වගේ පුංචි කාලේ ඉඳලා මේ ආදරේ අහිමි වීම තුල පාසලට එනවා. පාසලට එන විට අපිවත් ඒක හඳුනාගත්තේ නැත්නම් ඇය හෝ ඔහු වෙනත් ආදරයකට පෙළඹෙනවා. හැබැයි ඒ ආදරය ඇත්තටම නියම ආදරයක් නොවේ කියලා මේ දරුවන්ට තේරෙන්නේ ඒ මිරිගුව පසපස ගිහිල්ලා ලොකු කරදරයකට වැටුණාට පස්සේ. ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා දෙමාපියන්ට. දෙමාපියන් කියන්නේ මේ දෙමාපිය භාවය කියන්නේ ලෝකයේ දීර්ඝතම වෘත්තීය භාවය කියලා මා කියනවා. මේ වෘත්තියෙන් දෙමාපියන්ට මිදෙන්නට බෑ මියනතුරු. ඒ නිසා මේ වෘත්තීය භාවය 100 meters race එකක් වගේ වේගයෙන් දුවලා වෙහෙසටපත් වෙන race එකක් වෙන්නට බෑ. මේක බොහොම හිමින් නිවි හැනහිල්ලේ යන්නට වන ගමන. ඒ නිසා නිවස තුල මේ දරුවාට නිවි හැනහිල්ලේ හිතන්නට කාලයකුත් දෙන්නට ඕනේ ආදරයත් එක්ක. මම මේක කියන්න කැමති මේ වෙලාවේ ඔබ හැමෝම දන්නවා ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් ඒබ්‍රහම් ලින්කන් එතුමගේ මෙන්න මේ වගන්තිය මම මේක මෙහෙම කියන්නේ දෙමව්පියන්ට හිතන්න. මොකද දෙමව්පිය අපිට කියන්නේ ඒ නමයක් අරන් දෙන්න කියලානේ. එතකොට ඒක ඇතුලේ මානසික සංවර්ධනය වෙනවා. නමුත් අධ්‍යාත්මය සංවර්ධනය කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මෙතනදී කියනවා මම හිතනවා මේක ඉතාම උනන්දුවෙන් ඇහුම්කන් දෙයි කියලා මුල් ගුරුතුමනි මගේ පුතාට කියා දෙන්න පොතපතේ ඇති චමත්කාරය ගැන. ඒ වගේම අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසී පියාඹන මී වැස්සන්, නිල්වන් කඳු බෑවුමේ පිපි වැනෙන වනමල කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවි සැනසිල්ලේ හිතන්නට ඉඩ දෙන්න. ඒ කියන්නේ උගන්වනවා වගේම මේ පරිසරයේ විඳින්නට ඉඩ දෙන්න කියලා. ඉතින් මේක අපෙන් වෙනවාද කියන එක තමයි අපි හිතන්නට ඕනේ. ඒකත් පාසලට බාර දුන්නොත් තමයි ප්‍රශ්නේ නේද? ගහකොළ සතාසි උපාවා පෙන්වන්න ඒ දේවල් පාසලෙන් කරන බව ඇත්ත. නමුත් ඊට වඩා ලොකු වගකීමක් දෙමව්පියන්ගේ පැත්තෙන් තියෙනවා. ඔබතුමාගෙන් තව කාරණයක් මට දැනගන්න ඕන. දැන් අද ඔය ආදරයත් එක්ක බැඳිච්ච දේ එතුමිය සඳහන් කළානේ ආදරය අහිමි වීම. අපි දන්නවා මේ අපේ සමාජය දැන් අධිකරණ වර්තාවල එහෙම තියෙන දේක් තමයි විශාල විශ්වාසයෙන් අද මේ දික්කසාද වීමම හරි වැඩි කියලා. හැබැයි ආදරෙන් බැඳුණු අය තමයි මේ දික්කසාද වෙන්නේ. තව නොබැඳුණු කියන්නේ බැඳිලා වගේ අපිට පෙනෙන නොබැඳුණු ජීවිතත් මේ අතර ඇතිනේ. මේ පිටුපස්සේ ඉදි වෙන්නේත් අපි ඔය කතා කරන මාතෘකාවද?
ඇත්ත මොකද මං මුලදී කිව්වනේ දැන් මේ හුඟක් දේවල් වලට ලිංගිකත්වයේ සම්බන්ධයි කියලා. අපි ඇත්තම ආදරය කියන එක හිතේ දැනෙන දෙයක්. අපි හිතමු පුංචි කාලේ අපි ආදරය කරනවා අම්මා තාත්තට, ඊට පස්සේ ඊට එතනින් එහා කට්ටියට. දැන් මෙතෙන්දී අපි දකින්නවා ඇත්තම ගැහැණු ළමෙක් තාත්තට බැඳිනවා, පුතෙක් අම්මට බැඳිනවා. මේක ඇත්තම මුලදී ඇති වෙන්නේ ලිංගික බැඳීමක්. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි මේක අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියෙන දේවල් කතා කරලා බැලුවොත් එහෙම ඒ බැඳීම් පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි එතනින් එහාට යනකොට ඒගොල්ලෝ හඳුනා ගන්නවා ඒගොල්ලන් මිදෙන්න ඕනේ ඒකත් එක්ක වෙනත් සම්බන්ධතා. ඒතර අර මෙතුමිය කිව්වා වගේ පුංචි කාලේ අම්මා තාත්තත් එක්ක තියෙන එක ඒගොල්ලෝ ඒව විඳිනවා ඇත්තටම. දැන් මට මතකයි මගේ දුව මාත් එක්ක බොහොම කිට්ටුයි. තාමත් ඒ වගේ. ඒතර එයා දැන් ලොකු එයා ඒ කැමති අපේ විදුහල්පතිතුමියත් කිව්වා මට මේ චමින්ද මේ මට ගොඩක් ආදරේ මේ අපේ පුතාලා කියලා නේද? ඒක මේ සබහාදහමේ විහිද දුන්නු. ඒක සබහාදහම නිසා අපේ ඇත්ත අපේගේ කෙමිස්ට්‍රික වැඩ කරන විදිය, රසායනික වැඩ කරන මේ විදිය තමයි. ඒක අපි පිළිගත්තත් නැත්නම් සමහරට අපි පිළිගන්න කැමති නැහැ. දැන් මේව සමහර වෙලාවට දිගින් දිගටම යනවා. සමහර අය ගැලවෙන්නේ නැතුව. ඒතර විවාහ වුණත් ඒ දෙමව්පියත් එක්ක තිබිච්ච මේ බැඳීම යනවා. දෙමව්පියොත් සමහර වෙලාවට ඒව ගලව ගන්න කැමති නැහැ. ඒතර එතකොට ඒ වගේ තුල පවුල් තුල ප්‍රශ්න ඇති වෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. අපි වැඩිහිටියෝ වුණාම මේ දරුවොත් එක්ක තියෙන සම්බන්ධය, අපි භාර්යාව සහ ස්වාමි පුරුෂයා අතර තියෙන සම්බන්ධය, අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධය අපි දැනගන්න ඕනේ, අපි ඉගෙන ගන්න ඕනේ. ඒකම අපි දරුවන්ටත් ඒක කියලා දෙන්න ඕනේ. ඒතර මේක ඉතා වැදගත් වෙනවා. මොකද මේවා සමහර වෙලාවට අපි සාකච්ඡා කරන්නේ නැහැ නේ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තැනක් නැහැ සහ මාතෘකාවක් නැහැ අපිට. නමුත් මේ හරියට තේරුම් ගැනීම වැදගත්. ඒ ඔය ඔබතුමා මතක් කරන කාරණේ තෝ ලිංගිකත්වයට අදාළ දෙයක්ද? ලිංගිකත්වයට අදාළයි. ඇයි? පැහැදිලිම අදාළයි. මොකද හේතුව දැන් අර සමා වෙන දැන් මේ ඔය ලිංගිකත්වය කියන දැන් මොකක් ඉංග්‍රීසියෙන් සෙක්ස් කියන වචනේ භාවිත කරපු ගමන්ම අපේ ඔළුවට එන්නේ නිකන් වැරදි විදිය රූපයක් නේද? ඒ නිසා වෙන්න පුළුවන් මයිකල් ඔබෙන් ඇහුවේ නෑ ඔබ ලිංගිකත්වයද කියලා. දැන් දුව සහ පියා අතර තියෙන සම්බන්ධතාවය ගැන මම ඇහුවේ ඒක නිසා. ඔය ඇත්තටම ඒක ඒ හැඟීම පුංචි කාලේ දරුවෙක් තුල එන ඒ බැඳීම එහා සම්බන්ධ බැඳීමක් තියෙන්නේ. දැන් මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ මමයි තාත්තත් සහ දුව අතර, දුව සහ තාත්තා අතර තියෙන ආදරය අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි ඒ බැඳෙන්නේ හෝමෝනවල තියෙන සම්බන්ධතා ඒ සියලු දේවල් එක්ක? හැබැයි අපි ඒක තේරුම් ගත්තට පස්සේ අපි මේ දෙදෙනා පුතා සහ මව අතර, මව සහ තාත්තා සහ දුව අතර තියෙන සම්බන්ධතාවේ ඒ දෙදෙනා අතර තියෙන දරුවෙක් සහ දෙමව්පියෙක් අතර තියෙන සම්බන්ධතාවය. දැන් ඔබට මම කියන එකේ සමහර අවස්ථාවල අපි හිතමු විවාහ වෙලා යනවා. එතකොට පුතා තමුගේ භාර්යාව විවාහ කරගෙන ගෙදරට ගේනවා. හැබැයි සමහර අම්මලා මේ දෙදෙනාගේ ලිංගික සම්බන්ධතාවයට දාන තහංචි මේක මේ සමාජය තුළ තියෙනවා. සමහර අම්මලා කැමති නැහැ ඒ දෙදෙනා කාමරයකට ගිහිලා විවාහ වෙච්ච යුවළ දොර වහ ගන්නවට. දොර වහන්න එපා. ඒතර ඒගොල්ලන්ගේ ලිංගික සම්බන්ධතාවය පවත්වන්න ඉඩක් නැහැ. සමහර අවස්ථාවල එක්තරා යුවලක් මංගාට ආපු ඒ අම්මා කාමර දෙකට පුතයි යෙලි දාලා මැද පැදුරක් දාලා නිදා ගන්නවා. ඒ දෙනට එකතු වෙන්න අවස්ථාවක් නැහැ. ඒතර ඇති වෙනවා මවට යම්කිසි ඊර්ෂ්‍යාවක් වගේ දෙයක් අර පුතා සහ වෙනත් කාන්තාවක් එක්ක ඇති වෙන සම්බන්ධය පිළිබඳව. ඒතර මේවා අතරම එක එක්ස්ට්‍රීම් එකක් නැත්නම් එක කෙලවරක තියෙන දේවල් වෙන්න පුළුවන්. නමුත් මේවා අඩුවෙඩි වශයෙන් මේ සමාජය තුළ පවතිනවා. ඒ නිසා දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවයේදී අපි සීමාවල් හඳුනාගෙන සහ වගකීම් හඳුනාගෙන ඒ අයගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පරිසරය සකස් කරන්න ඕනේ. ඉතින් මං හැම වෙලාවකම බංගාවට එන යුවල් වලට මේ වගේ ගැටලු එක්ක මං ඒගොල්ලන්ට කියන්නේ තනිවම ජීවත් වෙන්න. විවාහ වුණාට පස්සේ මහගෙදර ඉන්න එපා. මහගෙදර ඉන්න හුඟක් අයට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ලෝකේ ඒගොල්ලන්ට ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ කිව්වා වගේ දික්කසාදවල මූලික හරය මොකද්ද? තේරුම් ගැනීමේ තියෙන ප්‍රශ්න. ඒ දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවල තේරුම් ගැනීමේ ප්‍රශ්න. අර කොච්චර සමහර අය මේ එකපාර යෝජනාවකින් විවාහ වෙච්ච අය නෙමෙයි, කාලයක් තිස්සේ ආදරයෙන් බැඳිලා ඉඳලා විවාහ වෙච්ච කට්ටිය. නමුත් එකතු වුණාට පස්සේ දෙදෙනෙක් විවාහ වෙලා ගෙදරකට ගිහිල්ලා එක ඇඳකට ගිහිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඒ සියලු දේවල් එළියට එන්නේ. ඒතර ඒක තුල කොහොමද මේ දෙන්නෙක් එකතු වෙලා ඉස්සරහට යන්නේ? ඒතර අපි හිතන පොරොන්දම් බලනකොට සමහරට පොරොන්දම් සියලු දේවල් හරි ඒත් ඒ දෙනට එකට ඉන්න බෑ. ඒතර පොළොන්දම් වල කියන්නේ මේ වගේ සම්බන්ධතාවල් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒතර අවසානයේදී මොකද වෙලා තියෙන්නේ? එකක් නොදෙන්න. SLP Speed Up Super Deals September 30 දක්වා පමණයි. ප්‍රබෝධය. පුද්ගලයන් පිළිබඳ තියෙන නොදැනුම, බිය, සැකය,
මේ සියලු දේවල් මේ ලිංගික ජීවිතයේදී බලපාන ප්‍රශ්න. ඒතර එතෙන්දි තියෙන තමුන් පුද්ගලයා පිළිබඳව පරිසරය සහ අනිකුත් සාධක බලපාන ඒ යහපත් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ඉස්සරහට යන්න. ඒතර පවුල තුල මේ සම්බන්ධතාවයේ මුලදිම කැඩුනොත් ඒගොල්ලන්ට ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා මම හිතනවා ඒක පිළිබඳ මූලික දැනුම සහ අවබෝධය සමාජය පිළිබඳ තියෙන දැනුම, එකිනෙකා පිළිබඳ තියෙන දැනුම, ලිංගික දැනුම විශේෂයෙන්ම. ලිංගික දැනුම කියන්නේ මම මුලින් කිව්වා ලිංගිකත්වය කියන එක ප්‍රජනක සෞඛ්‍ය කියන එක විශේෂයක් අපි දැනගන්න ඕනේ ශරීරය පිළිබඳ. නමුත් මේ හා සම්බන්ධව තියෙන අපි තියෙන මානසික දැනුම, ආකල්ප, සංජානන මේ සියලු දේවල් දෙදෙනෙක් එකට ජීවත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් දේවල්. හොඳයි අපි තවත් කතා කරමු. අපි ගීතයක් අහලා යමු නේද ශාලික? හරි. මොකක්ද අපි ඊළඟට තෝරගත්ත ගීතය? කරුණාත් තිල්කනි මහත්මයා සහ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරන මුදු මුහුණේ සුවඳුනේ කියන ගීතය. ඇයි ඒ ගීතය තෝරගන්න හේතුව? මම මේ ඇත්තටම මේ දෙන්න අතර සංවාදයක් තියෙන්නේ බිරිඳ සහ සැමියා අතර. ඉතින් මේ වෛද්‍යතුමා කිව්වා වගේ ඔය ඇති වෙන ගැටලු ගැන හරි සංයමයෙන් කියලා තියෙනවා. එතන බහිම් බස්සීමක් නෙමෙයි. හරි සංගමයෙන් ලස්සනට ඉදිරිපත් කරලා දෙනවා මෙහෙමද මෙහෙමද කියලා. අපි ගීතයම මට විතරද ඔබ සුසුනේ
පාවල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය අපිත් එක්ක ඉන්නවා. විදුහල්පතිතුමිය අර වෛද්‍යතුමා මතු කරපු මේ සමාජ ප්‍රශ්න කිහිපයක් තියෙනවානේ. ওই සමාජ ප්‍රශ්න වලට උත්තර දෙන්න විදුහලක හරි අමාරු බව ඇත්ත. අර ජීව විද්‍යාත්මක පදනමින් අපි මේ කතා කරන විෂය ඇතුලේ මෙමු. ලිංගිකත්වය පිළිබඳව උගන්වනවා. නමුත් ওই කියන සමාජ පසුබිම දෙමව්පියන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? විවාහ ජීවිතය ගත කරන්නේ කොහොමද? මේ අපි කතා කරන ලිංගිකත්වය ඇතුලේ තියෙන කාරණා කොහොමද අපි හොමාරු කරගන්නේ කලමනාකරණය කරගන්නේ කියන එක ඉස්කෝලයක් ඇතුලේ කියලා දෙන්න පුළුවන්. බොහෝ දුරට ඒක ඇඩ්‍රස් කරන්න අවස්ථා තියෙනවා. ඒකට හේතුව දැන් වැඩිහිටි වියට පත් වෙලා විවාහ දිවියට ඇතුළත් වෙච්ච අයගේ දැන් වෛද්‍යතුමා කිව්වා බොහෝ ගැටලු ලිංගික ප්‍රචණ්ඩත්වය ඒ දේවල් වලට ඇත්තටම මූලික හේතුව තමයි අර නව යෞවන වියේදී ඕන් විඳින අත්දැකීම් ප්‍රමාණය. මේ අත්දැකීම් ඒවා හොඳද නරකද කියන එක උදාහරණයක් හැටියට මම ඔබට කිව්වා අර ලිපිය මං කියෙව්වේ ඒකේ එතුමා කියනවා පරිසරයේ නිදහසේ අත්විඳින්න ඉඩ දෙන්න කියලා. ඒ කියන්නේ නිවිහැනහිල්ලේ ළමයෙකුට ටිකක් ඉඳ ඉඩ දෙන්න කියලා. මේ නිවිහැනහිල්ලද තියෙනවද ළමයෙකුට? පැය භාගයක් විතර එළියට වෙලා අහස දිහා බලාගෙන ඉන්න වෙලාවක් තියෙනවද? එතකොට මේ නිවිහැනහිල්ල නැතිකම දරුවාට දවස පුරා ටියුෂන්, අධ්‍යාපනය, ඊළඟට තව එකක්. දිගින් දිගටම ලොකු ටයිම් ටේබල් එකක් දුවනවා. අපේ කාලේ වගේ නෙමෙයි. මේ පීඩනය දරුවාට දරා ගන්න බෑ පුංචි කාලේ. ඒ නිසා මේ නිවිහැනහිල්ලේ පැය භාගයක් ගත කරන්න දෙනවා කියන එක හරිම වැදගත්. ඒකයි එතනදී කිව්වේ මම මෙතන උත්සාහ කරේ දෙමාපියන්ට කියන්න. ඒ නිසා මේ නිවිහැනහිල්ලේ හිටපු මිනිසුන් හිටියෙන් තමයි විද්‍යාඥයෝ බිහි වුණේ. ලෝකේ හඳ තරු දිහා දැහැලන ගංගා දිහා බලාගෙන හිටිය පැය ගණන් මිනිස්සු හිටියෙන් තමයි විද්‍යාඥයෝ බිහි වුණේ. ඉතින් ඒ අය ඒ නිර්මාණශීලීත්වයට යොමු වුණේ ඒ නිදහස සහ නිවිහැනහිල්ලේ හිතාන ඉර ලැබිච්ච හින්දා. මේ తత్వය දරුවට නැහැ. මේ නිසා ඔහුට පොඩි වෛරයක් ඇති වෙනවා ආරම්භයේ ඉඳලම සමාජය පිළිබඳ, නිවස පිළිබඳ, පාසල පිළිබඳ. ඒ නිසා මේක ඉතාම බුද්ධිමත්ව හිතන්න ඕන කාරණයක් අද දෙමාපියන් සහ පාසල. ඊළඟට හෝම්වර්ක්. නිවසේ පාසලේ කරන වැඩවලට අමතරව තව ගෙදර වැඩක් දෙනවා. ඉතින් මේ ස්ට්‍රෙස් එක නව යෞවන විය පුරා දිවි යන ප්‍රශ්නයක්. අවුරුදු 19ක් වෙනකම්. එතකොට මේක ඇතුලේ මිදෙන්න ක්‍රමවේදයක්, කෙටිම ක්‍රමවේදයක් හොයනකොට සමහර වෙලාවට දරුවෝ පෙළඹෙන්නේ මේ ලිංගිකත්වයට. ඒක වැරදි විදිහට යූස් කරන්න. මොකද ඊට වඩා විනෝදයක් එයින් ලැබෙනවා කියලා හිතනවා. ඒ නිසා අපි පැහැදිලිව දරුවන්ට නිදහස ලබා දෙන්නට ඕනේ. මේ නිදහස හරි වැදගත්. මම මගේ ආචාර්ය මණ්ඩලයටත් හැමතිස්සෙම කියනවා. විෂය නිර්දේශය කොයිතරම් උගන්වලා ඒ නමයක් අරන් දීලා ඒ තුනක් අරන් දීලා විශ්වවිද්‍යාලයට යවලා අද අපි සතුටක් විඳිනවද කියන ප්‍රශ්නේ තියෙනවා. විශ්වවිද්‍යාලයට ගිය දරුවන් හැසිරෙන ආකාරය දිහා බලනකොට මගතොට විශ්වවිද්‍යාලය තුළ අපි පාසල තුළ ලබා දුන්න සාරධර්ම අධ්‍යාපනය කෝයේ අධ්‍යාත්මය. මානසික සහ කායික සංවර්ධනය අපි සිදු කරලා තියෙනවා. නමුත් අධ්‍යාත්මික සංවර්ධනය සිදු කරලා නැහැ. මේක තමයි මේ ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සියලු මේ ප්‍රශ්නවලට හේතුව. ඒ නිසා පාසල තුළ මේ දීර්ඝතම නව යෞවන යුගය 10-13 පෙර නව යෞවන විය 13 ඉඳලා 19 දක්වා මැද නව යෞවන විය ඊළඟට 19 පස්සේ පසු නව යෞවන විය 24 දක්වා මේ කාලය තුල වැඩි කාලයක් ගෙවන පාසලේදී දරුවන්ට තනියම හිතන්ඩ තීන්දු තීරණ ගන්න කොන්දේසි විරහිතව ඔවුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න කණ්ඩායමක් නිවසෙත් පාසල තුලත් නැතිවීමද විශාල ගැටලුවක්. මේයින් හැම දරුවෙක්ම ගැහණු දරුවෙක්ම කවදා හරි දවසක විදුහල්පතිතුමිය මවක්නේ. ඔබ සඳහන් කළානේ මේ කාන්තාවක් වීම නිසා මවක් වීම වෙන්න ඉන්න අය වීම නිසා ලොකු වගකීමක් තියෙනවා කියලා. ඒකෙන් මේ වෛද්‍යතුමා සහ අපි මේ පුරුෂ පාර්ශ්වයේ පැත්තකට යනවා සහ වගකීම් තොරයි කියන කතාව නෙමෙයි කියන්නේ. ඒ වගකීම, ඒ බිරිඳකගේ වගකීම, මවකගේ වගකීම පාසල ඇතුලේ කියලා දෙනවද ඔබ? කියලා දිය යුතුයි අපි. මොකද ඒකට විශේෂ වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. හැම විටම ගුරුවරයාට ඕනෑම පාඩමක් එක්ක මේ ජීවන නිපුණතාවය කියන එක බද්ධ කරගන්න පුළුවන් ලයිෆ් ස්කිල්ස්. මේක නැති එක නිසා තමයි ජීවත් වෙන්න දන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා හැම පාඩමක් ඇතුළෙම මේ ජීවිතයට බද්ධ කරගන්න පුළුවන්. දරු ගැහණු ළමෙක් හැටියට කොහොමද තමන්ගේ ආවේග පාලනය කරගන්නේ? මේ ආවේග පාලනය හරි වැදගත්. මවකට කවදා හරි මවක් වෙච්ච දවසකට, බිරිඳක් වෙච්ච දවසට
ආවේග පාලනය හරි වැදගත්. මේ ආවේග පාලනය පුංචි කාලේ කොහොමද පාසලේදී අපි උගන්වන්නේ? මේ දරුවන්ට ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නෙට දරුවන්ට උත්තරේ ලබා දීලා ඒ උත්තරයේදී දරුවාට ප්‍රශ්නයක් තියෙනවා නැවත ප්‍රති ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්නට ඕනේ. මොකද අපි දරුවාගේ ප්‍රශ්නට උත්තර දුන්නාම ඒකට සෑහීමටපත් වෙන්නේ නැහැ සමහරවිට දරුවෝ. ඒ නිසා දරුවන්ට හොඳ සංවාදයක් පාසල තුර ගොඩනැගෙන්න ඕනේ පන්ති කාමරය ඇතුලේ. එතකොට ඒගොල්ලෝ ස්ට්‍රෙස් ෆ්‍රී ප්‍රශ්න කරනවා. බොහොම ලස්සන ප්‍රශ්න විසඳා ගන්නවා. ලිංගිකත්වය ගැන වුණත් එහෙමයි. ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් අහුවොත් පුදුමයටපත් වෙන්නට ඕනේ ගුරුතුමා ගුරුතුමිය. ඒත් ඒ පිළිබඳ විද්‍යාත්මක වශයෙන් පුළුවන් නම් විද්‍යාත්මක පැත්ත, එහෙම නැත්නම් එදිනදා ජීවිතේ දියණියක් හැටියට කොහොමද ඒ ප්‍රශ්නේදී මුණ දෙන්නේ? හොඳයි. අපේ මේ වෛද්‍යතුමනි, දැන් ඔය කියන සාකච්ඡාව තියෙනවා නම් හොඳයි. නමුත් ඔබ කියනවානේ මේ විශ්වවිද්‍යාලවල පවා අපි මේ කතා කරන ලින්ක් අර මුලින් කිව්වා. හැබැයි මේ මාතෘකාව කතා කරන්න යනකොට විවිධ තැන්වලට මේ මාතෘකාව දුවන අය කියලා. ඒ නිසා අපිට අර ලඝු කරගන්න හරි අමාරු වෙන්න පුළුවන් මේ ලිංගිකත්වය හා සම්බන්ධ කාරණේ. ඔබ තැනකදී කියනවානේ විශ්වවිද්‍යාලවලට ගියාම මේ දරුවන්ටත් මේ තියෙන අධ්‍යාපනය හරි අඩුයි කියලා. කතා කරන්න වේදිකාවක් නැති වෙන්න පුළුවන් මේ අපි කතා කරන මේ ලිංගිකත්වය කියන කාරණේ. ඒක තමයි ප්‍රශ්නේ. මොකද හේතුව දැන් මගේ තියෙන අත්දැකීම් එක්ක මට මතකයි මාධ්‍ය ඔස්සේ මේක සාකච්ඡා කරන්න එක්තරා අවස්ථාවක් මම ගුවන් විදුලියේ මේ පිළිබඳව විවෘතව කතා කරනකොට ඒ නිෂ්පාදක මණ්ඩලය මට කෑ ගහන එපා කියන්න මේවා කියලා. නමුත් ඊට පස්සේ මම මේ රූපවාහිනිය සහ ගුවන් විදුලි දෙකොටසම එකතු කරලා ඒ අය දැනුවත් කරා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ තේරුම් ගත්තේ. මම කියන අවුරුදු 20කටත් කලින් තේරුම් ගත්තේ මේ කොච්චර සාකච්ඡා කරන්න පුළුවන් කියලා. අද අපි මේ කිසිම බාධාවක් නැතුව මේක සාකච්ඡා කරනවා. මිතන ඒක තමයි අපේ දියුණුව. අපිට ඕන දෙයක් මෙතන සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට එතෙන්දී අපි හිතනවා දැන් කොයි වෙලාවෙද මේක කියලා දෙන්නේ? කොයි වෙලාවෙද අපි කතා කරන්න ඕන දරුවෙකුට? අපි හිතමු පුංචි දරුවෝ කොතරම් ලිංගික වශයෙන් ආපදාවන් වලට අවභාවිතයටපත් වෙනවද? පුංචි දරුවෝ අපි ඒ ළමයින්ගේ ජීවිත බේරගන්න ක්‍රමයක් තියෙනවද අපි ගාව? එතකොට මොන්ඩිසෝරීට යනක අපේ දුව පුතාගෙන එයාට යමක් කියලා දෙන්න පුළුවන්ද? දෙමාපියන්ට අවබෝධයක් තියෙනවද? මම මොනවද මේ ලිංගිකත්වය ගැන මගේ පුතාට දුවට කියලා දෙන්නේ? අවුරුදු දෙකමාරයි වයස. මම ඒක ප්‍රායෝගිකවත් තියෙනවා. මගේ දරුවෝ දෙන්නට මං කව පුතේ, ඔයාගේ මෙන්න මේ ශරීරයේ කොටස්, ලිංගික ප්‍රදේශ, අනිකුත් ශරීරය කිසි කෙනෙකුට අල්ලන්න දෙන්න එපා. ඒක අල්ලන්න කාටවත් අයිති නැහැ. ඒක අල්ලන්න පුළුවන් අම්මට. හරි. එතකොට වෛද්‍යවරයෙකුට දෙමාපියෝ ඉඳද්දි වෙන කෙනෙකුට අල්ලන්න දෙන්න එපා. එතකොට එහෙම කරොත් ඔයා ඇවිල්ලා කියන්න අම්මට, නැත්නම් ගුරුවරයෙකුට කියන්න. සමහරවිට අපි හිතනවා මේක මේ අඳුරන් නැති කෙනෙකුට කරන්න දෙන්න එපා. දන්නේ නැති කෙනෙකුට. ඒතර දන්නේ නැති කෙනෙක් කිව්වම අපි දකිනවා ළමයින්ට වෙන ඕනම කෙනෙකුට වෙන ලිංගික හිංසනේ 95%ක් කරන්නේ දන්න කියන අය. තමුන්ගේ නිවස තුල අවට ඉන්න අය. ඒතර මේ පොඩි පාඩමක්නේ. ඒතර කොහොමද අපි මේ පුංචි දරුවෙකුට මේක කියලා දෙන්නේ? අපිට මේකේ ලොකු විස්තර ඕනේ නැහැ. නමුත් ඒ දරුවට තමුන්ගේ ශාරීරික පිළිබඳව අනන්‍යතාවයක් ඇති කරන්න, තමුන් ආරක්ෂා කරගත යුතු කොටස් පිළිබඳව පොඩි දැනුමක් ලබා දෙන්න. ඒතර ඒවා පුද්ගලික ප්‍රදේශ නැත්නම් ප්‍රයිවට් සෝන් කියන එක. ඒතර ඒ පිළිබඳව අවුද ඇයි කලිසමක් ඇඳගෙන ඉන්නේ, ජංගියක් ඇඳගෙන ඉන්නේ? ඒක අපි නිරාවරණය කරන්න හොඳ නැති හින්දා. ඒතර ඒක පුද්ගලිකයි. කාටවත් අතපත ගන්න බෑ. එතකොට එතනින් අපි දරුවන්ට කියන මට මතක එකවරක් එක්තරා පාසල් වෑන් එකක දරුවෙකුගේ ලිංග ප්‍රදේශ නැත්නම් යට ඇඳුම් වල මජං ගෑවිලා තිබිලා දෙමව්පියෝ මේක ප්‍රශ්නයක් අම්මට. කොහොමද මේ දරුවගේ යට ඇඳුමේ මජං ගෑවුනේ? බලනකොට ඒ රියදුරා ඒ ළමයාගේ ලිංග ප්‍රදේශ ස්පර්ශ කරලා ඒ මනුස්සයාගේ අතේ තිබිච්ච මජං ගෑවිච්ච ඉඳ තමයි දැනගත්තේ. මේක අපි නොදැන හිටියොත් කාලයක් යනකොට ඒ දරුවා ලිංගික වශයෙන් අපයෝජනයට පත් වෙන්න පුළුවන්. අපේ දරුව බේර ගන්න නම් අපි කරන්න ඕනේ දරුවට අවබෝධය ලබා දෙන්න. ඔය දරුවට පුංචි කාලේ ඉඳන් අපි මේකට දරුවා වැඩිහිටපත් වෙනකන් ලින්ඩ අවශ්‍ය නැහැ මේ සුළු පණිවිඩ දෙන්න. ඒතර දරුවාගේ ජීවිත කාලයේ එක්තෙක් අවස්ථාවල විශේෂයෙන් මේක පාසල තුල සහ දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. තමුන්ගේ දූ දරුවන්ට පොඩි පොඩි දේවල් කියලා දෙන්න. තමුන්ගේ ශාරීරික පිළිබඳව, වගකීම පිළිබඳව, ආරක්ෂාව පිළිබඳව, අනිකුත් මම මේකෙන් කියන්නේ නැහැ පරිසරයේ ඉන්න හැම කෙනාම නරක හෝ වැරදි කරන පුද්ගලයෝ කියලා. නමුත් අපි තුල අවබෝධයක් තියෙනවා නම් අපිට ඇති වෙන අනවශ්‍ය බලපෑම් වලින් ඉවත් වෙන්න හෝ ඒ ගැන දැනුවත්ව සිටීම සහ ඒ යමක් වෙනවා නම් ඒක දෙමව්පියෝ විදිහට හෝ ගුරුවරු විදිහට ඒ දැනුවත් විය යුතුයි. ඒකට අපිට පියවරක් ගන්න පුළුවන්. අපේ දරුවා ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා වයසට අනුකූලව මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ. අපි විෂය මාතෘකාවල් ගැන සාකච්ඡා කරන පාසල් පද්ධතිය තුළ 6 පන්ති ඉඳලා පොඩි පොඩි වශයෙන් මේවා ඇතුළත් කරලා තියෙන හැම පන්තියකම මෙතනින් එහාට යනකම් ඕ ලෙවල් වෙනකන්.
තොර ඒ තියෙන දේවල් ඇත්තරම සියලු දේවල් ගැලපෙන්නේ නැහැ මදි. නමුත් යම් කිසි මූලික දැනුමක් අපිට ලබා දෙන්න පුළුවන් පාසල් පද්ධතිය තුළ. එතනදිත් වෙන්නේ මේ විෂය උගන්වන්න මම හිතන විදුහල්පතිතුමියත් එකඟ වීම අත් එක්ක ඒ ඒ පන්තියේ තියෙන ඒ විෂය උගන්වන්න නිශ්චිත ගුරුවරයෙක් නැහැ පාසල තුළ. ඒක සමහර වෙලාවට මම හිතන්නේ කොළඹ වගේ ප්‍රධාන පාසල් වුණ නම් ඒ සඳහා සුදුසුකම් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉඳී. නමුත් දුරබැහැර පාසල්වල කවුරුන් හෝ තමයි උගන්වන්නේ. ඒතොර එන ගුරුවරයා සමහරට ඉංග්‍රීසි ගුරුවරයා තමයි මේ පාඩම උගන්වන්න යවන්නේ. ඒතොර ඒ ගුරුවරයාට මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. ඒතොර ඒ ගුරුවරයා කියන්නේ හුඟක් වෙලාවට ළමයි පොත බලා ගන්න කියලා. ඒතොර හුඟක් අය අහලා තියෙන්නේ ළමයි පොත බලා ගන්න කියලා කියපු පණිවිඩය. ඒතොර අපි කොහොමද මේ යෞවනයට එන ළමයින්ට ඉතාම විශාල ප්‍රශ්න තොගයක් තියෙනවා. මොකද ඇඟේ වෙන වෙනස්කම්, මනසේ ඇති වෙන වෙනස්කම්, ඔබ කිව්වා වගේ ආදරය සමා වෙන වෛද්‍යතුමනි, දැන් ඔය ඔබතුමා කිව්වට අර අපි මුලින් මම අහපු මතු කරපු කාරණේ මම හිතන්නේ මේ සමාජය ඇතුලේ පේන්නේ නැහැනේ, කවුරුත් මේක එලිපිට කියන්නේ නැහැ. ඔබ වගේ අය විතරයි දන්නේ මේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම තියෙනවද? ඔය කියන තරමට ලොකු පීඩනයක් තියෙනවද මේ ලිංගිකත්වය පිළිබඳ අවබෝධයෙන් නොමැති වීමේ? ඇත්තටම ඒක තියෙනවා. ඒක තමයි ගැටලුව. මොකද අපි අහලා බැලුවොත් ඒක තියෙනවා. අපි ඒක කතා කරන්න අකමැති කීමයි ප්‍රශ්නේ. අපි කතා කරන්නේ, කතා කරන්න මාතෘකාවක් තැනක් නැහැ. මේවා හින්දා තමයි මේ ප්‍රශ්න ඉස්සරහට යන්නේ. ඒක ඇදි ඇදි ඉස්සරහට යනවා මිනිසුන්ගේ ජීවිතත් එක්ක. මේ ලිංගිකත්වය කියන එක අපි අවුරුදු 80ෙදිත් අපිට බලපානවා. 80ෙදිත් බලපානවා. එතකොට ඔව් අපි සාකච්ඡා කරමු. හැබැයි මේ විශාලික අද තියෙනව නේද මේ Facebook අපේ කාලේ අපි වැඩි වෙන පරිශීලනය කරන මේ මෙතුමන්ලට සාපේක්ෂව භාවිත කරන මේ මාධ්‍ය අස්සේ උපදේශ දෙන තැන්පවා තියෙනවානේ. ලිංගික කාරණා පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දෙන වෛද්‍යවරු අන්තර්ජාලය අස්සේ රිංගලා ඉන්නවා මම දන්නේ නියම වෛද්‍යවරුද කියලා. ඒ වගේ අත්දැකීම් තියෙනවා නේද? ඇත්තටම එහෙම අත්දැකීම් තියෙනවා. ඇත්තටම මේ ගොඩක් කට්ටිය Facebook පාවිච්චි කරනවා. එතකොට හරිම දේද ඒගොල්ලන්ට දැනුමට ලැබෙන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් අපිත් දකිනවා ඉතින් නිවැරදි දෙයක් නෙමෙයි ගොඩක් දුරට තියෙන්නේ. එක එක්කෙනාගේ අදහස හැමෝටම අදහස ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින්. එතකොට තම තමා දන්න කරුණු තම තමා ඉදෙන්ට ඉදිරිපත් කරනවා. ඉතින් එතෙන්දී ඒක ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව निराකරණය කරන තැනක් නොවෙනවා කියන එක අපි හොඳින් අවබෝධයෙන් වග බලා ගන්න ඕනේ. හොඳයි. අපේ විදුහල්පතිතුමා ළඟට ආපහු ඇවිල්ලා මේ විදුහල්පති භූමිකාවෙන් එහාට ගිහිල්ලා මේ කාරණේ මම ඔබෙන් දැනගන්න කැමතියි. අපේ සමාජය තුළ තියෙනවානේ මේ කාන්තාව පිළිබඳව, කාන්තාව කියන්නේ හරි හැම වෙලේම සංවර වෙන්න මගේ අදහස් කරන්නේ නැහැ මේකේ ප්‍රතිවිරුද්ධාර්ථයට යන්න ඕන කියලා. ඒ නිසා සියලු දේවල් දරාගෙන ඉන්න ඕන, තබන්ට තියෙන ඕනෑම දෙයක් පිළිගන්න ඕන, උපේක්ෂාවෙන් ඉන්න ඕන ආදි වශයෙන් විවිධ දේවල් මත අපි මේ සමාජ සංස්කෘතික බලවේග මත අපි හැඩගැහිච්ච විදිහක් තියෙනවානේ. දැන් මෙතුමා කියනවා නමුත් මේ සමාජ අපිට නොදැනෙන ලොකු ප්‍රශ්නයක් තියෙනයි කියලා. මේ 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 අපි හිතන පතන විදිහ මීට වඩා විවෘත වෙන්න ඕන කියලා ඔබතුමියට හිතනවාද, දැනෙනවාද, ඔබේ අදහස මොකද්ද? පැහැදිලිවම ඕනෑම කෙනෙක් අර වෛද්‍යතුමා කිව්වා වගේ ඕනෑම දෙකකදී, දැන් ලිංගික හිංසනයකදී විරුද්ධ වෙන්න පැහැදිලිවම ශක්තියක් තියෙනට ඕනේ. මම කැමති නෑ, මම මේකට එකඟ නෑ කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සඳහා කාන්තාවද පිරිමිද කියලා ප්‍රශ්නයක් නැහැ. කාන්තාවට ඒ ආත්ම ශක්තිය තියෙනට ඕනේ. පාසල් කාලේදී දරුවන්ට ඒ ආත්ම ශක්තිය ගොඩනගන්න ඕනේ. ස්ත්‍රීත්වය කියන එක, පෞරුෂය කියන එක. ඒ වගේම ලිංගික කාරණා වලදී තමන්ට නිවැරදි දැක්මක් නැත්නම් සමවයස් කණ්ඩායම් සහ ඒකට නොගැලපෙන ගෙන්ගෙන් උපදෙස් ගන්න නැතුව කාන්තාවක් වුණත් නිවැරදි තැනකට යොමු වෙන්නට ඕනේ. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. වෛද්‍යවරයා හමු වෙලා මට මේ ප්‍රශ්නේ තියෙනවා, ලිංගික මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳගන්න කාන්තාවට නොබියව ඒ අදාළ අවශ්‍ය උගත් වෛද්‍යතුමියක් ළඟට යොමු වෙන්නට ඕනේ. ඒ වගේම කාන්තාවක් හැටියට ඔබ කිව්වා වගේ ඇති වෙන සමහර අතවර වගේ අවස්ථාවලදී නීතිමය පැත්තකුත් තියෙනවා. ඒ නිසා මේවට ක්‍රියාමාර්ග ගන්නට ඕනේ කාන්තාවන් හැටියට. කාන්තාවක් කියලා සංස්කෘති බැමි වලින් බැඳිලා තියෙන්නේ වැරදි නොකර සිටීමට, වැරද්දට විරෝධය දැක්වීමට හෝ ඒ සම්බන්ධයෙන් නීතියෙන් මගට යන්නට බාධාවක් නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් කාන්තාවට හොඳ ඉඩකඩක් සමාජය තුළ තියෙනවා. එක පැත්තකින් ඒව දැනුවත් වෙන්න, ඒ වගේම ඒවට පැහැදිලිව විරෝධතාවය ප්‍රකාශ කරන්න, අකමැත්ත ප්‍රකාශ කරන්න, එසේත් නොමැති නම් ඒ සඳහා නීතිමය මාර්ගයකට පිවිසෙන්න. ඒකත් මං හිතන්නේ මේ දේවල් වළක්ව ගන්න යම් හේතුවක් වෙයි. අපි ජීවත් වෙලා ඉන්නේ සාපේක්ෂව ටික කාලයක්. ඒ ඉන්න කාලේ අපි සන්තෝෂයෙන් ඉන්නත් එපා. ඒ නිසා විවිධ ප්‍රශ්න ගැටලු ඔක්කොම ඔළුවේ දරාගෙන ජීවත් වෙනවට වඩා නේද? මේ උත්තර දෙන්න තැන් තියෙනවා නම් ඇයි අපි ඒ තැන් වලට යන්නේ නැත්තේ? ගීතයක් කාලා ටිකක් හිත සංසුන් කරගමු ශාලික.
පටලාගෙන යන එක කෙසේවතත් හිත පැටලුණා වගේ කියලා නම් දවන ගීතය ඇතුලේ නේද වෛද්‍යතුමනි ඒ තරංගේ ගීතය ඇතුලේ තියෙන හරි අපූර්වත්වයක් ආදරය ප්‍රේමය මේ සියල්ල කොයිතරම් රසවත් විදිහට පබදිලා තියෙනවද අපේ විදුහල්පතිතුමිය එක තැනකදී කියනවානේ මේ දේවල් වලට උත්තර හොයන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඒ සඳහා නිහඬව හිටීමෙන් කවදාවත් තමන්ගේ ජීවිතවලට උත්තරයක් ලැබෙන්නේ නැහැ කියලා හැබැයි මට හිතෙනවා බොහෝ දෙනා සමහර ප්‍රශ්න අපිත් එක්ක කතා කරන තැන් තියෙනවා. අර කිව්වා වගේ අන්තර්ජාලයෙන් විසඳ ගන්න උත්සාහ කරන තැන් තියෙනවා. මේ වගේ වැරදුණු තැන් නැතිනේ මේ ලිංගිකත්වයේ කියන මාතෘකාව හා සම්බන්ධව සමහර විට නිවැරදි තැනකට යන්නේ නැතුව උත්තර හොයන්න කියලා. ඔබතුමාට ඇති ඒ වගේ අත්දැකීම. බලාගෙන ඉන්න ඇයට වැදගත් වේ ඔබේ උත්තරය. ඇත්ත මොකද හේතුව අපි මොන හරි ගැටලුවක්දී අහන්නේ යාළුවෙක්ගෙන්. කාන්තාවක් හෝ පිරිමියෙක් ඕනෙම කෙනෙක්. මොකද හරි සංවේදීනේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් අපි දුම් යෞවනයෙකුට ඇතුළු වුණාම හිතේ ඇති වෙන හැඟීමක් හෝ වෙන්න පුළුවන් බාහිරින් ඇති වෙන ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන් කාගෙන් හරි ඇති වෙන බලපෑමක් වෙන්න පුළුවන් දැන් මේක කියන්න බයයි
මොකද සමාජයේ හෝ තමුන්ගේ පවුලේ අය හෝ දෙමාපියෝ හෝ එයා ගැන කොයි විදිහටද බලන්නේ කියලා. දැන් මෙතුමිය මාත් එක්ක එකඟ වෙයි. නමේ පන්ති වෙනකන් ළමයි ගිරව් වගේ ඇවිල්ලා අම්මා එක කියන පුතක් කියන දුවක් කියන. හැබැයි ඊට පස්සේ මෙයා යවුවනේ නේ උඩ කාමරේට වෙලා දොරව ගන්නවා. එක්කෝ කම්පියුටර් එක එක්කෝ ෆෝන් එක. දැන් සමාජයේ තියෙන තත්ත්වය එකනේ. ඒතොර ඒක ඇතුලේ තමයි උත්තර හොයන්නේ. එහෙම නැත්නම් සමාජයට යාළුවෙක් එක්ක කතා බහ කරන්නෙත් නැහැ. ඒතොර ලෝකේ සීමා වෙනවා ළමයින්ට. අපි ඒක පුළුල් කරන ක්‍රමවේදයක් අපිට නැහැ. ඉතින් ඒ නිසා මේ යාළුවෝ තමයි මේ උත්තර දෙන්නේ. දැන් ඒ යාළුවොත් නැති වෙලා. ඒක තමයි මේ ඔබ කිව්වා වගේ එක්කෝ කම්පියුටර් එකට අපි රින්ග් ගන්නෙ. නැත්නම් ෆෝන් එකට රින්ග් ගන්නෙ. ඒතොර උත්තර හොයන්නේ ඒක ඇතුලේ. දැන් යාළුවෙක්වත් නැහැ කතා බහ කරන්න. ඒතොර අපි මේ සමාජ සම්බන්ධතා දුරස් වෙනවා මේ සමාජයේ තියෙන තාක්ෂණයත් එක්ක. එතකොට මේ යාළුවා කියන එක්කෙනාත් දන්නේ ටිකයි. එයා ඒ තොරතුරු ඇවිල්ලා තියෙන යාළුවෙක්ගෙන්. අන්තිමට මේ යාළු පරම්පරාවෙන් එන තොරතුරුත් එක තමයි අපේ ජීවිතය අපි හදාගන්නේ. විශේෂයෙන්ම මේ ජීවිතයේ අතිශය වැදගත් ලිංගිකත්වය හා සම්බන්ධ තොරතුරු, ප්‍රජනක සෞඛ්‍ය හා සම්බන්ධ තොරතුරු. දැන් මේක මේ ළමා කාලේට, යෞවන කාලේට, තරුණ කාලේට පමණක් සීමා වෙන එකක් නෙවෙයි. එතනින් ගොඩාක් එහාට යන එකක්. මංගාවට ඊයේ ආපු මහත්මෙක් මට කියනවා, අනේ ඩොක්ටර් මම බොහොම අමාරුවෙන් හොයාගත්තේ මේක කතා කරන්න කෙනෙක්. මට කතා කරන්න කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒකම මම දන්නවා. දැන් මේ තාක්ෂණයත් අපි පාවිච්චි කරන්න ඕනේ. පහුගිය කාලේ මම YouTube එකට පොඩි ක්ලිප්ස් ටිකක් හදලා නිදහස් කරලා තිනවා. ඒකේ මේ විවිධ පැතිකඩයන් ගැන සාකච්ඡා කරනවා. ඒතකොට ඒක බලපු විවිධ සමාජයේ තාරාතිරම් වල අය YouTube එක හුඟක් වෙලාවට පරිශීලනය කරන අය හොයාගෙන එනවා ඒ තොරතුරු ගැන විශේෂයෙන් උපදෙස් ලබා ගන්න. ඒ නිසා අපි තාක්ෂණයේ පැත්තට යන්න ඕනේ. ඒ නිසා මේ දැනුම නැතිකම සහ ගැටලුවක් ඇති වුනම එවලේ ප්‍රශ්නේ විසඳා ගන්න. අපි හිතමු යුවලක් ප්‍රේමයෙන් වෙලෙනවා, යෞවන යුවලක්. ඒ දෙදෙන අතර ආදරේ ඇත්තම ආදරයක් වෙන්න පුළුවන්. ඒ ආදරේ ඇතුලේ මොනවද තියෙන්නේ? ඒතර දෙදෙන අතර අවබෝධයක් තියෙනුනේ මෙතුමිය කිව්වා වගේ අර ඕනෙම ඇති වෙන බලපෑමකට, අපිට ඇති වෙන අභියෝගයකට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. ඒක තමයි අපි මේ ලයිෆ් ස්කිල්ස් වලින් නැත්නම් ජීවන නිපුණතා වලින් සාකච්ඡා කරන්නේ. ඒතකොට දෙදෙනෙක් අතර ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් යෞවන කාලයේ ඇති වෙන ආදරය හැඟීමක්. ඒක දුර දිග පේන්නේ නැහැ. එවෙලේ දකින්න දෙයක්, සමහරවිට ආශාව, කුතුහලය මේවත් එක්ක ඇති වෙන දෙයක්. නමුත් ඒ අතර ඇති වෙන සම්බන්ධතා පිළිබඳව කොහොමද ඒගොල්ලන්ට දැනෙන්නේ? මම කරන්නේ හරි දෙයක්ද, වැරදි දෙයක්ද, මම මේක කළ යුතුද නැද්ද, මේක කරොත් මගේ ජීවිතේට මොන වගේ දෙයක් වෙයිද, බැරි වෙලාවක් දරුවෙක් පිළිසිඳ ගත්තොත්, කන්‍යාභාවය නැතුණොත් මම මොකද කරන්නේ? ඊට පස්සේ මේ සිද්ධිය වුණාට පස්සේ, බැරි වෙලාවත් ලිංගික සම්බන්ධයක් ඇති වුණාට පස්සේ තමයි එයා කල්පනා කරන්නේ, අනේ මට මොකද වුනේ කියලා. ඒ දරුවගේ මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන්. පවුලෙන් එලවන්න පුළුවන්, අධ්‍යාපනය නැති වෙන්න පුළුවන්, පාසල් ගමන නැති වෙන්න පුළුවන්, එයාගේ ඔළුවේ තිබිච්ච සිහින සියලු දේවල් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි එයාට අවබෝධයක් දෙන්න ඕනේ, මේ සම්බන්ධය වැරදි පැත්තට ගියොත් තමයි ඔයාගේ ජීවිතේ සම්පූර්ණ දේවල් නැති වෙන්නේ. නමුත් අවබෝධයෙන් කටයුතු කරන්න, හරි වෙලාවට හරි දේ කරන්න. අපි ලිංගික වගකීම කියලා කියන්නේ නැත්නම් සෙක්ෂුවල් රෙස්පොන්සිබිලිටි කියන්නේ අපි හරි දේ හරි වෙලාවට කරන්න. ඔය ලිංගිකත්වයේ වගකීම කියන එක දෙමව්පියෝ කොහොමද දරා ගන්න ඕනේ, කරන්න ඕනේ? අර කිව්වා වගේ දැන් විවිධ කාරණා තියෙනවා. අපේ රටේ හරි හැඟවුණු දේවල් නේ මේවා. දුවත් එක්ක සමහරවිට අම්මා මේ දේවල් කතා කරන්නත් අකමැති වෙන්න පුළුවන්. ඒකෝර දුවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සමහරවිට අර කියන පාසලේ හරි වෙනත් තැනකින් යාළුවෙක් වෙන්න පුළුවන්. කොහොමද මවක් විදිහට ඔබ මේ සඳහා දෙන උත්තරය? මවකට මේ ලිංගිකත්වය පිළිබඳ දරුවොත් එක්ක ඉතාම බුද්ධිමත්ව කතා කරන්න හොඳ ඉඩකඩක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට පුතයි දුවයි දෙන්නම අම්මට ලං වෙනවා. පුතා ලං වෙනවා වගේම දුවත් අම්මට ලං වෙනවා. එතකොට මේ ලංවීමේදී මේ දරුවන්ට ගොඩක් වෙලාවට අම්මලාට මේක කතා කරන්න දරුවෝ බය වෙනවා. දරුවෝ වැරදි දෙයක් කතා කරා කියලා අම්ම හිතයි කියලා හිතනවා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය නැති පඬිත දෙයක් කතා කළා කියලා. දරුවටේ ප්‍රශ්න තියෙනවා. මේක අම්මලා තේරුම් ගන්න ඕනේ. අම්මට අපිටම පිරිළමෙක් ගැන සම්බන්ධයක් පිළිබඳව අම්මත් එක්ක කතා කරන්න විවෘත වෙන්න ඕනේ. එතකොට අම්මට එදෙන කියන්න පුළුවන්, පුතේ මේ සම්බන්ධයේ මේ වෙලාවේ ගැළපෙන්නේ නැහැ ඔයාට. අපි හොඳට කතා කරන්න ඕනේ. කිසි වෙලාවක එයාව විවේචනය කරන්න හොඳ නැහැ. එයාගේ වැඩේ අපි විවේචනය කරන්න ඕනේ. පුතේ මේ වැඩේ මේ වෙලාවේ ගැළපෙන්නේ නැහැ. ඔයා හොඳ දරුවෙක්. ඒ නිසා මේ වැඩේට මේ 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 කාර්යභාරයට තව කල් තියෙනවා. ඒ නිසා මගේ පුතා දැන් මේක හිතන්න ඕනේ මේ විදිහට කියලා අම්මා කියන්නට ඕනේ. නැත්නම් මේකට කලබල වෙලා මේ ළමයා මහා ලොකු වැරද්දක් කරා කියලා ඒකට දඬුවම් කරන්න ගියොත් මහා ලොකු විනයක් තමයි වෙන්නේ. වඩාත් වැදගත් දැන් පාසලේදී මට හමු වෙනවා ඒ වගේ ඇත්තටම සමහර වෙලාවට ලිංගික වශයෙන් ගැටළු වලට මුහුණ දීපු දරුවෝ. එතකොට ඒ දරුවන්ට හරි සංයමයෙන් ඒවට අපි උත්තර දෙන්නට ඕනේ.
මොකද දරුවා බියටපත් වෙන්නේ සත්‍ය වශයෙන්ම එයාට වෙච්ච ලිංගිකතාවරේ පවසන්න. එයා කොහොමද එතනට වැටුනේ මොකද වුනේ කියලා කියන්න බයයි. ඒ කවුරුත් අහන්නේ නැහැ ඒක. දඬුවම තමයි ඉස්සර කරන්නේ. ඒ නිසා මවත් කැටියට මොන වැරද්ද සිද්ධ දැන් වැරද්ද සිද්ධ වෙලා ඉවරයිනේ. නමුත් දියණියක කතා කරන්න ඕනේ. පුතේ කොහොමද ඒක වුනේ? ඇයි ඒක වුනේ? අපි මේකෙන් ගැලවෙන්නේ කොහොමද පුතේ කියලා එයාගේ ප්‍රශ්නේ හවුල් කරුවේ බවට මවපත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ ළමයා වැරදි කරා, වැරදි කරපු ළමයෙක් කියලා ගෙදරින් අයින් කරොත් එයා ඒකට උත්තර හොයන්න යන්නේ වැරදි තැනකින්. ඒ නිසා අනිවාර්යෙන් අම්මයි තාත්තයි දරුවගේ ප්‍රශ්නවලදී හවුල්කාර විසඳුම් කරුවේ බවට පත් වෙන්නට ඕනේ. ඒක තමයි පළවෙනි වගකීම. ගොඩක් වෙලාවට වෙන්නේ වැරදි කරපු දරුවෙක් පාවුලට අවනම්බුවක් කියලා ගොඩක් වෙලාවට ඈත් කරනවා. සමහරට ඒ වැරද්ද හදාගෙන ලස්සනට ඉස්සරහට යන්න පුළුවන්. තාම සරල වැරදි මේවා. දැන් සමාවෙන මේ වගේ දෙයක් මතු කරනවාට අර කිව්වා වගේ මේ කාන්තාවක් කන්‍යාභාවයේ අහිමි වීමක් වගේ දෙයක්. එවැනි තත්ත්වයකට ගියයි කියලා අපි හිතමු. එතකොට ওই தත්ත්වේ බරපතල වෙන්න පුළුවන්. ඒතකොට දෙමව්පියෝ හරි ආවේගශීලී වෙනවා. ඒ වගේ කර පවුලෙන් කොන් වෙනවා. ඔබ වචනවලින් කිව්වා වගේ මේක බරපතල තැනකට යන්න පුළුවන්. දැන් ඒ වගේ තැනකට දරුවෙක්පත් වුණොත් ඒකත් බොහොම සරලව දරුවෙක් එක්ක විසඳ ගන්න පුළුවන්. මොකද විදුහල්පතිණියක් හැට මම මොන දීපු අවස්ථා අනන්තවත් තිබෙනවා. එතකොට දෙමව්පියන් මොකද මේ කන්‍යා භාවය කියන එක අපි දරුවාට පැහැදිලි කරන්න ඕනේ. මේක මේ කන්‍යා භාවය කියන එක අපේ ශරීරයේ විද්‍යාත්මකව පිහිටියම් දෙයක් පමණයි. ඉතින් දරුවා තින් යම් විදිහකින් යම් වැරදකට ඒ අහිමි වුණා කියලා ජීවිතේ තව ඉස්සරහට ගොඩක් දුර ගමනක් යන්නට පුළුවන් ඒ දරුවට. ඒ දේ උනේ දරුවාගේ වරදින් නෙවෙයි. දරුවා නොදැනුවත්කම නිසා ඒක උනේ. ගොඩක් මිනිස්සු හිතනවා අවුරුදු 17ක් 18ක් වෙනකොට මේ අය ඇඟපතින් වැඩිලා මේ අය දන්නවා කියලා. නැහැ. මේ නව යෞවනයා දන්නේ ටිකයි. නව යෞවනයා දන්නෙත් නැහැ, එයා දන්නේ ටිකයි කියලා. එතනයි වැරද්ද. ඒ නිසා අපි මේ දියණියට කියන්නට ඕනේ දැන් මේක කේකෝ ගහන්නට අවශ්‍ය නැහැ. පුතේ මේ ප්‍රශ්යෙන් අපිට ගැලවෙන්නට අපි මේ වැරදිවෙන් ඈත් වෙලා තව ඉස්සරහට දුර ගමනක් පුතාට යන්න තියෙනවා. මේක පුංචි දෙයක් විතරයි. සමාජය මේක වැරදි විදියට බලන එකයි වැරද්ද. ඇත්තටම කියනවා නම් ගැහණු ළමයෙක් තිරු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා මේක අපි නවත්තලා මේ දරුවා යහමගට ගත්තාම එතන ඉඳලා ඒ දරුවා දිහා බලන්නේ අර පරණ ඇහි. ඕක තමයි වැරද්ද. මේ දරුවට නිවැරදි වෙන්න ගෙදරවත් පාසලවත් ඉඩක් නැති වුණොත් ලොකු ප්‍රශ්නයක්. මගේ ජීවිතේ මට තියෙන අත්දැකීම තමයි එකවරක් එවැනි වැරදක් කරපු දරුවෙක් මට කවදාවත් දෙවෙනි වර හමු වුණේ නැහැ. ඒකට හේතුව මම මේ දුවට පුතාට ඒකෙන් මිදලා යන්න ඕන මාර්ගය හරියට කියලා දීලා තියෙනවා. හැබැයි මම දෙවැන්නෙකුට ඒ රහස කියන්නේ නැහැ. එහෙම වුණොත් ඒ දරුවට හානියක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි තා බුද්ධිමත්ව මේ ප්‍රශ්න හැන්ඩල් කරන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයත් එක්ක විසඳෙන ප්‍රශ්න. ඔබතුමිය රචනා කරපු මේ පාසල විදුහල්පතිණියකගේ ඇසින් මේ කෘතිය ඇතුලේ තියෙන දරුවෝ හිතන විදිහ නේද? ඒ සියල්ල හා සම්බන්ධව තොරතුරු රාශියක් තියෙනවා. මගේ ඒ කාරණා ආශ්‍රයෙන් තමයි ඔය සමහර කරුණු මතු කළේ. මේ ශාලික ෆේස්බුක් account එකක් තියෙනවානේ. සමාවෙන්න ඕනේ මේ ඉංග්‍රීසි භාෂාව අපිට භාවිත කරන්න වෙනවනේ නේද? තියෙනවා. තියෙනවා. දැකලා තියෙනවද එක එක ආකාරයේ ලිංගිකත්වය හා සම්බන්ධ පණිවිඩ? ඔව් ඇත්තටම මේ මෑතකදී දැක්ක දෙයක් තමයි ඒක හරිම ඛේදවාචකයක්. ඒක පුද්ගලියෝ දාලා තියෙන තමන් කැමති විදි. තමන් ඒ කියන්නේ ඒක ඇත්තටම ගොඩක් රහසේ තබා ගන්න ඕන දේවල් මුහුණු පොත. දිගහැරලා තියෙනවා. අමු අමුයේ එළියට දාලා තියෙනවා. ඉතින් එතකොට අනිත් එක මම මේක කියන්නම අවශ්‍ය කාරණයක්. දැන් සමාවෙන්නකෝ දැන් ඒ දේවල් රහසේ තියාගන්න ඕනේ කියලා ශාලික හිතනවා. රහසේ කියන්නේ ඉතින් ඒක පෞද්ගලිකත්වයේ සහ ඉතින් ඒක දෙමාපිය අතර සහ සමීප හිතවතුන් අතර තිබිය යුතු දෙයක් අදහස් වමාරුවක් කියලා මම හිතන්නේ. ඒක තම තමාගේ පෞද්ගලිකත්වය මූණ පොතට ඉදිරිපත් කරාම ඒකෙන් ආයුධ ප්‍රයෝජන ගන්න බලාගෙන ගොඩක් කට්ටිය ඉන්නවා. වැරදි පැත්තට යන්න පුළුවන්. වැරදි පැත්තට යන්න පුළුවන්. සෝෂල් මීඩියා වල මේ Facebook කියලා කියන්නේ අපිට පාලනය කරන්න බොහොම අමාරු නේද? අනිකේ නම් පේනි සින්න කට්ටියක් නෙමෙයි ගොඩක් දුරට ඉන්නේ සමහර අය. හොඳයි. ඔය මේ ඔබතුමාටත් තියෙනවද වෛද්‍යතුමනේ Facebook account එකක් කියලා? නෑ මම ඇත්තටම Facebook account එකක් පාවිච්චි කරන්නේ. හොඳයි. මම ඇහුවේ
දැන් මේ කාලේ වැඩි වශයෙන් ඔය පරිශීලනය වෙන මේ මේ ප්‍රචාරණය වෙන තොරතුරු හමාරුවට දෙයක් තමයි මේ විවිධ ලිංගිකත්වය හා සම්බන්ධ ඖෂධ පිළිබඳව. මෙන්න මේ මේ ආදී දේවල් ඖෂධ තියෙනවා, මේවා හොඳයි ස්ත්‍රීන්ට, මේවා හොඳයි පුරුෂයින්ට, මෙන්න මේ ආදී උපකරණ තියෙනවා ඔබේ ලිංගික අවයවයන් මෙන්න මේ 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 විදිහට සකස් කරගන්න පුළුවන් ආදී වශයෙන් ඉතා විශාල ප්‍රචාරණ මාධ්‍ය බවට මේ මේ සමාජ මාධ්‍ය භාවිත කරන තැන් අපි දකිනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවාද? ඇත්තටම මේක වෙළඳපොළක්නේ. දැන් අපි දකිනවා සමහර වෛද්‍යවරු කියලා පෙනී හිටින පුද්ගලයෝ විවිධ මාධ්‍ය ඔස්සේ තමුන් ප්‍රචාරය කරව ගන්නවා, මේ සඳහා ප්‍රතිකාර තියෙනවා කියලා. ඔබ කිව්වා වගේ ෆේස්බුක් එක හෝ වෙළඳ දැන්වීම මගින් විවිධාකාර ද්‍රව්‍ය ලෝකේ එරි දකිනවා. ඇත්තටම මේ හුඟාක් දේවල් වල කිසිම සත්‍යතාවයක් නැහැ. මේ මම දකින විදිහට වෛද්‍යවරයෙක් විදිහට විශේෂයෙන් මේ ලිංගික ගැටලු පිළිබඳ උපදේශනය සහ ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වන පුද්ගලයෙක් විදිහට හුඟක් අයගේ ප්‍රශ්නේ තියෙන්නේ මනසේ. අපි දකින ලිංගික වශයෙන් ඇති වෙන යම් දුබලතාවයක් හෝ හැඟීමක් හෝ ඕන එකක් අපි මනසත් එක්ක සම්බන්ධයි. මුළු ශරීරය සහ මනස සම්බන්ධයි. මුළු ශරීරයේම ලිංගික අවයවයක්. ඒ කියන්නේ ලිංගික සම්බන්ධයකදී අපි ලිංගික අවයව කියලා හඳුනා ගන්න පිරිමියෙකුගේ ශිෂ්ණය, කාන්තාවගේ යෝනිය, පියවරු මේ වගේ සංවේදී කොටස්. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ, අපේ මොළය කියන්නේ මුළු ඇඟම සංවේදී භාවයට පත් කරන අවයවයක්. එතකොට ලිංගික කාර්යයකදී මුළු ශරීරෙම එක ලිංගික අවයවයක් බවට පත් වෙනවා. ඒතර ඒක හඳුනාගත්තේ නැත්නම් කෙනෙක් තමුගේ භාර්යාව හෝ සහකරු හෝ සහකාරිය අතර මේ පවතින සම්බන්ධය කොයිතරම් දුරට ඒ දෙදෙනාම සතුටටපත් විය හැකි මානසික හා කායික වශයෙන් අවස්ථාවක් කරගන්නවද කියන එක. එතකොට මේ ප්‍රතිකාර කියන જાති අපි හුඟක් වෙලාට උත්සාහ කරන මේක තේරුම් ගන්න. කෙනෙකුට ගැටලුවක් සහිතව ආවොත් කුමක් හින්දාද මේක වෙන්නේ? ඒතර ඒ කතාබහ තුල එයාගේ නියම ප්‍රශ්නේ මම ඔබට ඉස්සෙල්ලා කිව්වා. දැන් අම්මා කෙනෙක් දොර ඇරලා තියන්න කියලා කියනවා. ඒක යුවලක් ආවා. ඒ දෙදෙනා විවාහ වෙලා අවුරුදු 3ක් තාම දරුවෙක් නැහැ කියලා කතා කරේ. මම අන්තිමේ මේ හොයලා මේගොල්ලෝ විවිධ වෛද්‍යවරු ගාවට ගිහිල්ලා පරීක්ෂණ කරලා තියෙනවා. ඔක්කොම හොඳයි. මම එහුව ඔගොල්ලෝ ලිංගික සම්බන්ධතා පවත්වලා එහෙම එකක් කරලා නැහැ. ඉතින් කොහොමද දරුවෙක් උපදින්නේ? මම අන්තිමට ඇයි එහෙම කරලා නැත්තේ? එතකොට එතන මොකක් හරි ප්‍රශ්නයක්. මේ පුතා අම්මත් එක්ක බොහොම සම්බන්ධයි. ඒ කියන්නේ අම්මත් එක්ක බොහොම මට ආදරේ කිට්ටුයි. මේ මම එහුව අන්තිමට ඔබ ගෙදර කාමරේ දොර වහනවද? නැහැ. දොර වහන්න දෙන්නේ නැහැ අම්මා. අම්මා ඊට සැරෙන් සැරේට තට්ටු කරලා බලනවා දොර වහලද කියලා. ඒතර මේ දෙන්න ලිංගික සම්බන්ධතාවය පවත්වන්න අවස්ථාවක් නැහැ. ඒතර අපි තුමු දරුවෙක් නැති කෙනෙකුට ප්‍රතිකාරයක් විදිහට ඒගොල්ලෝ මේ විවිධ ප්‍රතිකාර අරන් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි අන්තිමට මූලික අවශ්‍යතාවය ලිංගික සම්බන්ධතාවය වෙලා නැහැ. ඒතර මේ මනසේ තියෙන හෝ ඒකට අදාළ වෙනත් ප්‍රශ්නයක් මේ ප්‍රතිකාර ඔස්සේ ලබා ගන්න බෑ. ඒ නිසා අපි ඒක විශ්ලේෂණය කරලා බලන්න ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොන වගේ එකක්ද? සමහර ප්‍රශ්න තියෙනවා අපිට තාවකාලික වශයෙන් ප්‍රතිකාර දෙන්න ඕනේ. නමුත් හැම ප්‍රශ්නයකටම ප්‍රතිකාර මේ කියන ද්‍රව්‍ය අවශ්‍ය නැහැ අපිට. ඒ නිසා වෙළඳපොළ සකස් වෙලා තියෙන මේ පිළිබඳ රහස්‍යභාවය හෝ සාකච්ඡා නොකිරීම නිසා පුද්ගලයෝ වෙළඳසැලකට හෝ පත්‍රයක් ඔස්සේ ගිහිල්ලා හෝ ෆේස්බුක් හෝ වෙනත් ක්‍රමයකින් ගිහිල්ලා යම්කිසි ඖෂධයක් අරගෙන ඇවිල්ලා තමුන් පාවිච්චි කරනවා. ඒතර ඒකෙන් හිතන උත්තරයක් හොයාගන්න. හැබැයි මගේ අත්දැකීම මේවා පාවිච්චි කරපු බොහෝ අය අපි ගාවට එනවා ඒ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒ නිසා මේ වෙළඳපොළේ තියෙන විවිධාකාර උපකරණ නැත්නම් ඖෂධ වර්ගවලින් සමහර වෙලාවට ඉතාම ප්‍රබල ගැටලු ඇති වෙලා තියෙනවා අයට. ඒවා තියෙන අතුරු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සමහර උපකරණ භාවිතා කරලා ඒගොල්ලෝ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධතාවට ඇති වෙන ගැටලු වලට මුහුණ දෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙළඳපොළේ නිදහසේ පාවිච්චි කරන්න තියෙන විවිධ පුවත්පත්වල සහ ෆේස්බුක් එකේ ප්‍රචාරණය කරන ඖෂධ පිළිබඳ පරිස්සම් වෙන්න. ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකුගේ හා මේ සම්බන්ධ විශේෂඥයෙකුගේ අනුදැනුම ඇතුව පමණක් ඖෂධ පාවිච්චි කරන්න කියන එක තමයි මට දෙන්න තියෙන උපදේශය. හොඳයි. අත්දැකීම් සහිත මේ විෂය පිළිබඳව දන්නා වෛද්‍යවරයෙක් කෙසේ කියනවා නම් අපි මේ මුහුණු පොතේ තියෙන දේවල් වලට රැවටෙනවාද? අපිටමයි උත්තරේ තියෙන්නේ. අපි ගීතයක් ගමු. වෙසිලා අඳුරේ
ඇතිලා ගනඳුරුර තනිකමනේ සුයා එන්න ගනඳුරු තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සනකෙන් වෙසිලා ඉතිලා ගනඳුරුවේ තනිකමනේ සොයා එන්න ගනඳුරු තරුණිවෙලා මගේ එළිය අද ඔබ පමණි ඇසතු එනෙතු අසල්වාසියෙක් සොයනු තැනේ සනකෙන් වෙසිලා අඳුරේ එතිලා ගනඳුරුරේ තනිකමනේ සොයා එන්න ගනඳුරු තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සහස් තලයට පවරා සනකෙන් වෙසිලා අඳුරේ ඉතිලා ගනඳුරුරේ තනිකමනේ සොයා එන්න ගනඳුරු තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි සනකෙන් වෙසිලා අඳුරේ ඉතිලා අඳුරේ ඉතිලා අඳුරේ ඉතිලා සන්නිවේදනය වර්තමාන මිනිසුන්ට අවශ්‍යයි. සන්නිවේදනය කොයිතරම් දියුණුනාද කියලා කිව්වොත් මිනිස්සු ලං කරන්න හදපු උපකරණ අද ළඟ ඉන්න කෙනා අයත් කරලා ලෝකෙම ලං කරලා තියෙනවා නේද ડોක්ටර්? මේ තරමට මේ ස්මාර්ට් ලෝකේ අපිව දුරස් කරලා තියෙනවා. හැබැයි මේ දුරස්ත වෙච්ච සන්නිවේදන උපකරණ අද පාසල් දරුවෝ අතරත් ගැවසෙන විදුහල්පතිතුමිය. දැන් මේ ඔස්සේ විවිධ දුරාචාරයන් වෙන්න පුළුවන්. අපි මේ කතා කරන ලිංගිකත්වයේ හා සම්බන්ධ ගැටලු, මද්‍රව්‍ය ආදී දේවල් මේ දරුවෝ අතරට එන්න පුළුවන්. මොකක්ද මේකට තියෙන උත්තරේ? පාසල තුල තාක්ෂණය භාවිතයේ අවශ්‍යයි. නමුත් ඒ තාක්ෂණය භාවිතයේදී දරුවන් දැනුවත් වීම තමයි වැදගත්. විශේෂයෙන් Facebook කියන එක නම් ඇත්තටම මේ දරුවන්ට එච්චරම අදාළ නැහැ කියලා තමයි මම හිතන්නේ. මොකද මගේ පාසලේ නම් මම දරුවන්ට Facebook භාවිතයෙන් ඉවත් වෙන්න කියලායි දැනුම් දීලා තියෙන්නේ. මටත් Facebook එක මේ පිටුවක් නැහැ. මොකද මම ඒක දරුවන්ට නැත්තම් දරුවන්ට දුක හිතෙනවනේ. ඉතින් ඒ නිසා දුරට මම කියන්නේ Facebook එක පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න ඕනේ අධ්‍යයන කටයුත්තක් සඳහා. ඒ හැව අනර්ථකාරී තත්ත්වයන් සඳහා පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව ඔබ කියවනේ සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නවා කියලා නිකන් පාසලක් තුල Facebook එකවත් ඔය මොබයිල් ෆෝන් එකවත් සන්නිවේදනයට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ලස්සනට හැම අංශයකම තියෙනවා ලස්සන දැන්වීම් පුරු මාධ්‍ය ඒකකයක් තියෙන
දරුවන් අතර සංනිවේදනය කරන්න අවශ්‍ය තරම් දේවල් පාසල තුළ තියෙනවා. ඒ නිසා ඔවුන්ට එකිනෙකා අතර සංනිවේදනය වෙන්න කිසිසේත් මොබයිල් ෆෝන් එක මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පාසල තුළ අපිට මේන්ටේන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තවමත් මේ අපේ වගේ රටවල දරුවෝ මේ තාක්ෂණය නිවැරදිව යොදා ගැනීම පිළිබඳව දැනුවත්කමක් නැතිකම නිසා. නැතිනම් ෆේස්බුක් එක හොඳ මෙවලමක් අපිට තොරතුරු හුවමාරු කරගන්න. ඔය පණිවිඩය අපි දෙමාපියන්ටත් අරන් යන්න ඕනනේ. දෙමාපියන්ට අනිවාර්යයෙන්ම. මොකද දෙමාපියන්ටත් ඉතා පැහැදිලිව දැන් අන්තර්ජාලය භාවිතා කරන දරුවන්ට සිද්ධ වෙනවා. හැබැයි ඒක සාලි පොදු මෙවලමක් බවට පත් වෙන්නට ඕනේ. දරුවන්ට ඕන වෙලාවකට ඒකට ඇතුල් වෙලා තොරතුරු ලබා ගන්න පුළුවන් දෙමාපිය අධීක්ෂණය යටතේ. ඒකට හේතුව තාමත් අපේ දරුවෝ ඒවයි සීමා දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාලයට ගිහාම මොනවද ඒක හරහා අපිට හැට දකින්න ලැබෙන්න කියන එක හරිම සැකසහිතයි. ඒ නිසා ඒ සඳහා සීමා නිවස තුලත් පනවන්නට ඕනේ. ඒක පැනවීමේදී හරි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒකට තහනම දානවා නෙමෙයි භාවිතා කරන්න පුළුවන්. නමුත් පුතේ මේකේ තියෙන අවධානම මේකයි කියන එක පැහැදිලි කරලා ඔවුන් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන්. පොදු මෙවලමක්. දැන් පන්ති කාමරෙත් එහෙමයි. දැන් අපි ස්මාර්ට් බෝඩ් තාක්ෂණය දැන් පාසලේ යොදා ගන්නවා. ඒ නිසා පරිගණකය කම්පියුටර් එක ළමයි පාවිච්චි කරනවා අන්තර්ජාලයට යනවා. නමුත් ඒවයි අපිට පුළුවන් ඒවා සමහර දේවල් අපිට බ්ලොක් කරන්න පුළුවන්. ඒවා ලස්සනට බ්ලොක් කරලා දරුවන්ට ඒව යොදා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වැඩිහිටියන් හැට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මව්පියන් හිතනවා මොබයිල් ෆෝන් එකක් දෙන එක හොඳයි දරුවාගේ ආරක්ෂාවට කියලා. මම නම් මගේ දෙමාපිය රැස්වීමද කියන්නේ ඊට වඩා හොඳයි තුවක්කුවක් සාක්කුවේ දාලා එවන්න කියලා. ඒ තරම් භයානකයි. ඔක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒකට හේතුව මොබයිල් එකක් අතේ තියෙනවා දැක්ක ගමන් බාහිර පාර්ශවයන් වේගයෙන් මේ දරුවව අල්ලගන්න උත්සාහ කරනවා. ඒ නිසා මොබයිල් එකක් අවශ්‍යම නම් දුර අංක පහකට වගේ කතා කරන්න පුළුවන් සීමිත පැකේජ් එකක් දරුවන්ට අරන් දෙන්න පුළුවන්. ඒකට ටෙලිකොම් ආයතනයෙන් සිසු කෙනෙක් සම්බන්ධතාවය දීලා තියෙනවා මගේ පාසලේ යොදලා තියෙනවා. ඒ නිසා මොබයිල් භාවිතයෙන් මම මගේ දරුවන් දුරස් කරලා තියෙනවා. දෙමාපියන්ටත් පැහැදිලිවම ඒක කරන්න කිසිසේත් දුරකථන භාවිතය දෙන්නට එපා කියලා මම කියලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒකෙන් ਉਹ බලාපොරොත්තු වෙන දරුවාගේ ආරක්ෂාව නම් ඒ ආරක්ෂාව කිසිසේත් තහවුරු වෙන්නේ නැහැ. මහා අනාරක්ෂිත බවක් දරුවාට එකෙන් ඇති වෙනවා. මොකද මේ දුරකථනයක් හරහා එන SMS පණිවිඩය අම්මා මගේ දූ කියලා කතා කරනවට වඩා බලපෑමක් ඇති කරන SMS පණිවිඩයනවා දරුවන්ට. ඒ නිසා මේ පණිවිඩ හරහා දරුවන් විවිධ අන්තව කරා අරගෙන යනවා. ඒ පණිවිඩය මේ නව යෞවන වියේ පසු වන දරුවන්ගේ ලිංගිකත්වයේ සමහර විට උත්තේජනය කරන පණිවිඩය. මේ දරුවෝ මේ අවස්ථාවේ ඉන්නේ හෝමෝන චේන්ජස් වෙලා එයාගේ විවිධ චේන්ජස් තියෙනවා විවිධ දේවල් ගැන කුතුහලෙන් අධ්‍යයනය කරමින් ඉඳින අවධියක්. ඒ නිසා සමාජ වගකීමද බොහෝ වෙලාවට ඉටු වෙන්නේ නැහනේ. මාධ්‍යවල වුණත් එහෙමයි. කනකාටුවෙන් වුණත් කියන්නට ඕනේ ඒ වගකීම. ඔව් ඒක තමයි ඔබතුමන්ලා බොහොම ඉටු කරනවා. නමුත් එහෙම නොවන අවස්ථා විවිධ අවස්ථාවල් අපි දැකලා තියෙන නිසායි සමා වෙන්න මම ඒකෙන් කිව්වට. නෑ ඇත්ත ඔබතුමා කියන කතාවේ වැඩි වගකීමක් අපිට පැවරුණා සහ ඒ බරක් අපිට දරන්න වෙනවා. ඒ සමාජයේ වගේ දූෂිත තැනකට ගිහිල්ලා තියෙනවා නම් අපි ඒක කොටස් කරුවෝ පිළිසක් කියන අපිට අමතක කරන්න බෑ. මොකද පොඩි දරුවෝ දැන් අම්මයි තාත්තයි රැකියාවට ගියාම රූපවාහිනිය තමයි බලන්නේ. එතකොට මේක ඇතුලේ එන මේ කාරණා ඇත්ත වශයෙන්ම ලෝකයේ සිද්ධ වෙන දේවල්ද කියලා දරුවන්ට අහගන්න කෙනෙක් නැහැ. ඉතින් ඕක නිසා දරුවෝ මේකද ලෝකය කියලා හිතනවා. ඇඳුම පැළඳුම, පිරිමි ළමයි ගෑණු ළමයි හැසිරෙන විදිය, කතා බහ කරන විදිය, ටෙලි නාට්‍යවල පවතින ලෝකය මේකද සැබෑ ලෝකය. ඒ නිසා මම දරුවන්ට දෙමාපියන්ට කියන්නේ මේවා දැකලා මේ වගේ සැබෑ රූප මේ ලෝකයේ නැහැ කියලා මේ දරුවන්ට කියලා දෙන්න. සමහර ටෙලි නාට්‍යවල තියෙන මේ සිදුවීම් මාලාව සැබෑ ලෝකයේ නැහැ. මේවා මවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේවයෙන් බේරා ගන්න දෙමාපියන් මාධ්‍ය තෝරා බේරා භාවිතා කරන්න පුරුදු කරන්න ඕනේ. පාසල තුලටත් ඒ වගේම එලෙසම තියෙනවා දරුවන්ට මඟ පෙන්වන්න. හොඳයි වටිනා කාරණයක් ඔබතුමිය අවසන් වශයෙන් අපිට කිව්වේ. වෛද්‍යතුමනි අපි කතා කළේ ලිංගිකත්වය හා සම්බන්ධව මේ කාරණේ ඔබ සඳහන් කළා වගේම මේක අපිට නොදැනීමේ සමාජය තුළ දිවෙන දැවෙන ප්‍රශ්නයක් කියලා ඔබ කියනවා. අවසාන වශයෙන් ඔබේ පණිවිඩය මොකද්ද මේ රටට සමාජයට විශේෂම තරුණ ප්‍රජාවට? ඇත්තරම දැන් මෙතුමිය සාකච්ඡා කරපු එකත් එක මම හිතනවා දැන් මේවලම් දැන් විද්‍යුත් මේවලම් අපි භාවිතා කිරීමේදී පාසල් පද්ධතිය තුළට මේ අපි කියන දේවල් ඒ ළමයින්ගේ වයසට ගැලපෙන විදිහේ පණිවිඩ
මේ මෙවලම් ඔස්සේ ළමයින්ට ලැබීමට සැලැස්වීම එකක් මම හිතන්නේ අපිට මේකට උත්තරයක්. මොකද අපි මේ ඉලෙක්ට්‍රොනික ලෝකේ නම් ජීවත් වෙන්නේ ඒ සඳහා ඒ ඔස්සේ උත්තර හොයාගෙන යන්න ඕනේ. ඒ නිසා ලිංගිකත්වය ප්‍රජනක සෞඛ්‍ය කියන එකේ තියෙන දැනුම තමුගේ ජීවිතයට ආරෝපණය කරගන්නේ කොහොමද? මේක අපි හරියට භාවිතා කරොත් අපි හැම කෙනෙකුටම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ තෘප්තිය නැති වුණොත් තමුන්ගේ තමුන් උපයාගත් පුද්ගලයෙක් මට කියපු දෙයක් මට මතක් වෙනවා. එයා කියනවා ડોක්ටර් මම මගේ ජීවිතේ බොහෝ දේවල් ලබාගෙන තියෙනවා. නමුත් මට මේ ගෙදර තියෙන මේ ගැටලුව මේ ලිංගික ප්‍රශ්නය මගේ ජීවිතේ කඩාවැටලා තියෙනවා. ඒතකොට ඒක එයා හිතනවා ඒක තුල තමුන්ගේ ජීවිතේ කඩාවැටලා ලොකු දේවල් භෞතික දේවල් ලබා ගත්තත් නමුත් පවුල තුල ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම තමුගේ වයසට අනුකූලව අපි වැඩිහිටියෝ විදිහට අපේ පුංචි දරුවෝ අපේ ළමයි යෞවනයෝ තරුණයෝට නිසි පාර පෙන්වන්නට අවශ්‍ය එක අපේ වගකීමක්. ඒගොල්ලෝ මොන ශාස්ත්‍රයේ හිටියත් ඒගොල්ලන්ගේ ඇතුළේ මේ ලිංගික ගැටලු වලට උත්තර දෙන්න ඕනේ. විදුහල්පතිවරිය විදිහට ඔබත් මම වෛද්‍යවරයෙක් විදිහට මාධ්‍යකරුවෙක් විදිහට ඔබත් කලාකරුවෙක් විදිහට ඔබත් අපි හැම කෙනෙකුට වගකීමක් තියෙනවා. මේක සරල ජීවිතයට බලපාන සහ වගකීමක් කියන එක අපි ඔක්කොටම තියෙනවා. ඒතර ඒ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒවට උත්තර හොයන්න ඕනේ. අපිට මේක නොදෙක ඉන්න බෑ. දැකලත් නොදැක්ක වගේ ඉන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් වුණත් මේ පිළිබඳව කතා නොකර ඉන්න බෑ. ඒ නිසා දෙමව්පියෝ සමාජ සේවකයෝ හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න, නිවැරදි මඟ පෙන්වීම දෙන්න, නිවැරදි දැනුම දෙන්න. මම හිතන්නේ ඔබ අද දවසේ මේ තෝරාගත්ත මාතෘකාව සහ අපි සියලු දෙනා එකතු වෙලා මේ කරන්න කරපු උත්සාහය ඉතාමත්ම සත්කාරයක්, කාලෝචිතයි. තමුන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න නම් සතුටින් ගත කරන්න නම් තමුන්ගේ ජීවිතයේ බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරගන්නට නම් වගකීමෙන් ක්‍රියා කරන්න. මේ ලිංගික වගකීම කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් බැහැර වුණොත් අපිට ඒ අපේ අනාගත සිහින සහ අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන සතුට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතාම වැදගත් වෙනවා. හැම කෙනෙකුටම වරක් දෙවරක් නෙවෙයි තුන්වරක් හිතලා හරි නිවැරදි තීරණය ගන්න ලිංගික සම්බන්ධතාවලදී. ඒ හැම කෙනෙකුටම පොදු විය එක. වැඩිහිටියෝ විදිහට ඒ පිළිබඳව නිවැරදි මඟ පෙන්වීම පෙන්වන්න. මම හිතන්නේ ඒක තමයි අද මට දෙන්න තියෙන පණිවිඩය හැම කෙනෙකුට. හොඳයි. බොහොම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල වෛද්‍යතුමාට, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා වූ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. චක්‍රාවාටි වැඩසටහන පැමිණියාට. ඒ වගේම කොළඹ ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සුමේදා ජයවීර විදුහල්පතිතුමිය බුදුමිරත්, බොහොම ස්තුතියි. ලස්සන ගීත කීපයක් ගායනා කළා වගේම තව ගීතයක් අපිට අහන්නත් ඕන. බොහොම ස්තුතිවන්ත වෙනවා විශාරද ශාලික කුසුම්සිරි ඔබටත්. එමනම් අපි ගීතයක් සමගින් අපි වැඩසටහන නිමා කරමු. ප්‍රේක්ෂකවටත් අපේ ස්තුතිය පුද කරනවා. අපි අලිත් ලබන සතියේ හමුවෙමු නැවත චක්‍රාවර්තී සමඟ. නුහුරු කඳුළු බින්දු පැදුරට එක වෙලා ගිහින් SLT Speed Up Super Deals September 30 දක්වා පමණයි. නාරි ලතා මල් පුදින්නේ යටලේ නාරි ලතා මල් පුදින්නේ සිරියහනේ ලනු හිරි සුසුම් හෙලනරේ
කුළුතලින් සිරිසිරියේ වියන් බඳින රෑ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ මාලවලලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින් යටලියෙන් නාරිලතා මල් පූදින්නේ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ සිරියහනේ ලනු ඉරි සුසුම් හෙලන රැ මකුළු දෙලින් සිරිසිරියේ වියන් බඳින රැ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ